දම් සිහ නද ලෝව සිත සැලසීමෙන් භව දුකට පිහිට වීමෙන් දහම් ගොස පැතිරීමෙන් මොහඳුර නසාලීමෙන් අමනිවන් සලසාලු දම්රජානන් වහන්සේ සිහිකොට උතුම් සරණමම් බුද්ධ රාජා නමාමි මරසෙනග පෙරදීමෙන් මුනිඳුට ජය ලැබීමෙන් කෙලෙසුන් රහිත වීමෙන් බුදු නුවණ මතුවීමෙන් සම්බුදු බවට පත් වූ පින්සරණන් වහන්සේ සිහිකොට උතුම් සරණමම් බුද්ධ රාජා නමාමි වෙසක් සඳ මතුවීමෙන් බුදු සිරුර බැබලීමෙන් තුන් ලොව ජය ගැනීමෙන් දෙව් බඹුන් පැමිණීමෙන් යම මහ පෙළහැර පෑ මුනි රජානන් වහන්සේ සිහිකොට උතුම් සරණමම් බුද්ධ රාජා නමාමි මහා බඹුද පැමිණීමෙන් බණට ඇරයුම් ලැබීමෙන් බරණැස මිගදායේ දම්සක කරකැවීමෙන් සිහ නද පතුරාලු සිහ රජානන් වහන්සේ
සිහි කොට උතුම් සරණ මම් ධම්ම රාජා නමාමි දඹ දිව සැරි සැරීමෙන් හැම දෙනට පිහිටවීමෙන් මහකරුණාව පෑමෙන් දුක්තැවුල් දුරුවීමෙන් ලොව සැපත සලසාලු බුදුරජාණන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම් බුද්ධ රාජා නමාමි කෙලෙස් මල සේදීමෙන් අවබෝධයද දීමෙන් සසරින් ගොඩ දැමීමෙන් නිවනෙහි පිහිටුවීමෙන් මිහිරි දම්සර විහිදු දම්රජාණන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම් බුද්ධ රාජා නමාමි සැමට සිත සැලසීමෙන් බුදු සසුන බැබලීමෙන් දෙව්බඹුන් එක්වීමෙන් පිනම ඉස්මතු වීමෙන් අපහට සැපත සැලසූ ගෞතම බුදුන් වහන්සේ සිහිකොට අත්මුදුන් දී නමාමි මං නමාමි සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ
සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, පින්වත්නි, අපි අද උදේවරුවේ ඉගෙන ගත්තේ කුණ්ඩලීය කියන පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ වදාළ අතිශ්‍රේෂ්ඨ දහම් කරුණක්. ඒ වගේම අපිට ඉගෙන ගන්න ලැබුණා සූකර කත කියන සූත්‍රයේදී. ඒ සූත්‍රය සඳහන් වන්නේ මේ සංයුතනිකායෙමයි, සංගතනිකායේ පස්වෙනි මේ පොත් වහන්සේගේ පළවෙනි කොටසේ තමයි මේ සූත්‍ර ඇතුළත්ව තියෙන්නේ. ඉතින් ඒ සූත්‍රය අපිට ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම අංගුත්තර නිකායේ 10 නිපාතේ තියෙන අක්කෝස කියන සූත්‍රෙත් අපි මේ උදේ ඉගෙන ගත්තා. මේවා ඉගෙන ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ තියෙන ගුණධර්ම පැත්ත ටික ටික පුරුදු කරගන්නයි. මොකද අපිට මේ සංසාරේ යන්න උනේ ගුණධර්ම නැතිකම නිසා. ඒ කියන්නේ ගුණධර්ම නැතිකම විතරක් නෙමෙයි, අපිට බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණාම, ඒ කියන්නේ අඩු ගන්න හිතවත් පහද ගන්නට නැත්තම්, ඒ කිනාට තියෙන අනතුරු සුළුපටු එකක් නෙවෙයි. සුළුපටු අනතුරක් නෙවෙයි. මොකද අපිට බැලූ බැල්මට ඒක පේන්නේ. අපිට පේන්නේ ඇත්තේ අපි බලන්නේ සක්කාය දිට්ඨියනේ. සක්කාය දිට්ඨියෙන් බැලුවහම අපිට පේන්නේ නැහැ හේතුඵල. අපිට පේන්නේ මම දකිනවා, මාට පේනවා, මං හිතනවා, මං කල්පනා කරනවා කියලානේ. එහෙම කල්පනා කරද්දි තමයි අපිට මේක අවුල් වෙන්නේ. ඉස්සර මං වුණත් මට මතකයි, මං කල්පනා කර කර ඉඳෙද්දි මේ නිවන ගැන කල්පනා කරගෙන ඉඳී. මං කල්පනා කරා දැන් අපි නිවන් අවබෝධ කරොත් මම නැතු යනවනේ. එතකොට හිතට තැති ගැනීමක් ආවා. මං කල්පනා කළා එතකොට මේ කල්පනා කරපු විදිය නම් හරි මෝඩයි. ඇයි මේක කල්පනා කරන්න තියෙන ඊරටාවෙන් නෙවෙයි, කල්පනා කරන්න තියෙන්නේ හේතු නිසා හටගන්න සංසාර ගමනේ දුක්ඛන්දරාව හේතු නැතිවීමෙන් නැති යනවා. එහෙම කල්පනා කරාම හිතට හරි සතුටක් ඇවිල්ලා, අනේ මට අද මා වුණත් මේක අවබෝධ කරගන්න ඇත්නම් කියලා හිතුණා. එතකොට බලන්න අපි හිතන පිළිවෙලේ සක්කාය දිට්ඨිය මුල් වුණොත්, ඒ කියන්නේ මම මගේ, මොකද එහෙම මුල් වෙලානේ අපි සම්පූර්ණ ජීවිත පැවැත්ම ගෙනියන්නේ. ඒ නිසා තමයි මේ අවුල තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර පොඩි දේ අපිට අමතක කරගන්න බෑ. පුංචි වෛර අමතක කරගන්න බෑ. තරහ අමතක කරගන්න බෑ. ආසාවල් අමතක කරගන්න බෑ. මේ වගේ ලාමක දේවල් අමතක කරගන්න බැරුව අන්තිමට අර වැසිකිලි වලේ පණුවෙක් වගේ මේ හිත පහළටම වැටෙනවා. ඒ වැසිකිලි වලේ පණුවේ බහිනවා වගේ හිත පහළට බැස්සොත් අකුසලේ මේ හිත ගොඩ ගන්නවා කියන එකත් ලේසි එකක් නෙමෙයි. මොකද මේ හිත අපි සංසාරේ ඇවිල්ලා තියෙන්නේ නොයෙකුත් අවස්ථාවල නීච වෙවි. හිත නීච බවට පත් කර කර තමයි මේ සංසාරේ ඇවිල්ලා තියෙන්නේ. මේ ශ්‍රේෂ්ඨ හිතක් පවත්වගෙන මේ උතුම් සිතවිලි ගොඩක් එක්ක උතුම් වචන කතා කර කර
උතුම් ක්‍රියා කර කර ආපු අය නෙවෙයි. අපමහා බෝසතාණන් වහන්සේගේ ජීවිතේ බැලුවත් උන්වහන්සේ මේ පාරමී ධර්ම පුරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලැබලා මේ සත්පුරුෂ කෙනා එහෙමයි තියෙන්නේ විවරණ ලැබලා තියෙන මේ සත්පුරුෂයා පාරමී ධර්ම සම්පූර්ණ කළා ගෞතම නමින් බුදු වෙනවා කියලා විවරණ ලැබුව බෝධිසත්වයෝ නොඒකාත්ම උපන්නානි. එතකොට ගත්තොත් මේ සත්තු වෙලා උපන්නා, බලු කෙනෙහිල් වෙලා උපන්නා. ඉතින් බෝධිසත්වයන්ටත් එහෙම වුණා නම් මේ පාරමී බලයෙන් යුක්ත නියත විවරණ ලැබූ මහෝත්තමයාටත් එහෙමනම් මේ සංසාර ගමන අපි වගේ රොඩු කෑලි වලට මොකද්ද මේකේ තියෙන අමුතු තැන? ඒ නිසා මේ මොකක් හරි සංසාරී අපේ පිනකට මනුසාත්මයක් ලැබිලා අපිට පොඩ්ඩක් කතා බස් කරන්න පුළුවන්. මේ මනුසාත්මයක් ලැබිලා අපිට ඇවිද කියා ගන්න පුළුවන්. මනුසාත්මයක් ලැබිලා අපිට මොනවා හරි ව්‍යාපිහාගෙන කන්ට බොන්න පුළුවන්. මේ ටිකටම නේද අපි මේ මත් වෙලා ඉන්නේ. මේ පොඩ්ඩට මත් වෙලා අපි අනිත් අයටත් මේ පහර දීගෙන අපේ ලාමක ආසාවල් වලට මේ ජරා විදියට හිතපත් කරගෙන නීච කරගෙන මේ හිත එහෙමනේ මේ සංසාරය යන්නේ. ඉතින් ඒ නිසා අලුතෙන් මේ ලෝකෙට හම්බ වෙලා තියෙන හැමදේම තියෙන්නේ නීච වෙන්නමයි. දැන් අපි ගත්තොත් ෆෝන් එක හම්බ වෙලා තියෙන්නේ මිනිස්සු ශ්‍රේෂ්ඨ වෙන්න නෙමෙයි, මිනිස්සු තව නීච වුණා. ලැප්ටොප් නිසා තව නීච වුණා, ඉන්ටර්නෙට් නිසා තව නීච වුණා. මොකද්ද මේ නීච වෙන්නේ මිනිස්යාගේ? ඇඟ හොයන්න බෑ. ඇයි? නාලා සෙන්ට් ගාලා ඔළුව පීරලා දැන් නිකම් පීර මූණහත් දැන් වගේ නේ. මොකද්ද කියන්නේ? ෆේෂල් කරනවා කියලා. මොකද්ද කරනවානේ? කළා මූණ ලස්සන්ට මේ රෝස මල් වගේ හදාගෙන ඊට පස්සේ ලස්සට ඇඳුම් ඇඳලා ළඟින්ට සුවඳේ බෑ ළඟින් යනකට නිකන් සඳුන් කරඬු ඇරිය වගේ. හිත කුණු ගොඩි බැහැලා, ජරා ගොඩි බැහැලා, වැසිකිලි වලේ අර කුණු ජරාවේ පණුවෙක් වගේ හිත තියෙන්නේ. ඒ හිත ගොඩට ගන්නට නෑ අමාරු. එතකොට ඒ හිතේ චුටුස් ගාලා හට ගන්නවා ඉරිසියා, ක්‍රෝධ, වෛර, එකට එක කිරීලි. ඔය අතරේ ආසයි මගපල ලබන්ටත් ඕන් වැඩි. ඉතින් ඒ නිසා අපි මේකෙදී ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ තමන්ගේ තත්ත්වේ. තමන් කවුද? තමන්ගේ හිතේ හැබෑ ස්වභාවය මොකක්ද? තමන් මේ ජරා කුණුගඩේ බැසගත්තු හිත ගොඩට ගන්නේ කොහොමද? අන්න එහෙම කල්පනා කරනකොට තමයි තමන්ට ඇති වෙන්නේ අනේ මං ඉන්න තැනින් මං මාව මුදවා ගන්න ඕනේ. මං ඉන්න තැනින් මං මාව ගලවා ගන්න ඕනේ. මං බේර ගන්න ඕනේ කියලා බයක් හට ගන්නවා. මං මැරුණොත් එහෙම මේ ජරා හිත මාව කොහේ ගෙනියයි දන්නේ නැහැ කියලා යනාත්මයිනේ. ආත්මයක් නැහැ. ආත්මි කිව්වේ තමාගේ වසගේ පවත්වා ගන්න එකක් නැහැ. තමන්ගේ වසගේ පවත්වා ගන්න දෙයට තමයි ආත්මය කියන්නේ. තමාගේ වසගේ පවත්වන්නට මොකුත් නැත්නම් ආත්මයක් නැහැ, අනාත්මයි. එතකොට අනාත්ම ජීවිතයේ තුල බලසම්පන්නව වැඩ කරන්නේ හිතයි, කර්ම විපාකයයි, අවිද්‍යාවයි. මේ ටික තමයි වැඩ කරන්නේ බලවත් වෙලා. අයෝනිසෝ මනසිකාරය අවිද්‍යාව කියන්නේ ඒකනේ. එතකොට මේ අවුල තමයි අපි මේ එක එක ආත්ම වලට අරගෙන යන්නේ.
ඉතින් ඒ නිසා අපි මොකද්ද පිනකට අපි මේ සිංහල පවුලක බෞද්ධ කියන પરම්පරාව වල නාම මාත්‍රිකව හරි අපි උපන්නා නාම මාත්‍රික බෞද්ධ වෙහුලා අපි උපන්නා ඉපදිලා තමයි අපිට මේ අපි පුංචි කාලේ ඉඳලා සරණ ගියානේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කිය කියා නමුත් අපිට සරණ පිහිටියේනේ දැනගෙන හිටියේනේ මේකේ බරපතලකම් වැටහිලා තිබුණේ හිත කුණුණාට පස්සේ වචනේ කුණු නොවිතියිද වචනයත් කුණු වෙනවාමයි හිතයි වචනය කුණු වෙලා කය සුද්ධෙට තියෙයිද ක්‍රියාව ක්‍රියාවත් කුණු වෙනවා මේ ගොඩෙන් ගැලවෙනවා කියන එක අපේ හිතන තරම් පින්වත්නි ලේසි නෑ ඇත්තින්ම කියන්නේ මේකට කැප වෙන්න ඕනේ කැප වෙන්නේ කොහොමද තමන්ව අකුසලයට වැටෙන්න නොදී තමන්ව අකුසලයට වැටෙන්න නොදී කැප වෙන්න ඕනේ ඒ කැප වෙන එක්කනාට නම් ඔන්න බේරෙන්න පුළුවන්කම එනවා ඉතින් ඒ සඳහා දැන් මම කිව්ව ඔබට මතකද මුල් අපේ උදේ සූත්‍ර දේශනාවේදී අපිට බුද්ධ ශාසනයක ලැබිච්ච දුර්ලභ දේ තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දුර්ලභ දෙයක් උන්වහන්සේ සොයාගත්තා. උන්වහන්සේ අපි දන්නවා නිරංජරා නදී තෙර උන්වහන්සේ බොහෝ දුක් විඳගෙන දුෂ්කර ක්‍රියා කළා. ඒ දුෂ්කර ක්‍රියා කරපු කාලේ අපි දන්නවා අපි වගේ නෙමෙයි උන්වහන්සේ ඇට රැකිල්ල වෙන්න ආහාර පාන හිටන් වර්ජනය කරලා මම මේක කොහොම හරි හොයා ගන්නවා මම මේකෙන් ඈතර වෙන මාර්ගයක් මම සොයා ගන්නවාමයි කියලා අදිෂ්ඨාන කරන් හිටියා අනේ ආත්ම කීයක් එහෙම අදිෂ්ඨාන කළා නිකාම මෙරළියන්ට ඇද්ද දැන් සාමාන්‍යයෙන් අපි එහෙම විමුක්තියකට ඔට්ටු වෙන්නේ නැණි දැන් සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා මං කීයක් රිවහාගෙන ගේ පොඩ්ඩ හදනවා කියලා මේ චූටි ළමයි දාලා යන්නේ මේ මැද පෙරදිග ගිහලා මේ අනුන්ගේ වැසිකිලි හොදන්න දැන් මෙතන එහෙම එකක් නැහැ මේ රාජමාලිගාව අතහැරලා ඊළඟට මේ දුටු දුටුවන් පහදින ඒ කියන්නේ ලෝකේ බුදුරජාණන් වහන්සේ ළඟට ලෝකෙට ලස්සනම කිනානේ බිම්බා දේවි රාහුල මාතාව යසෝදරා ඒ වගේ මේ රන් රුවක් වගේ සිටින යසෝදරා අතහැරලා ඉදාම උපන්න පුත්‍රවණ අතහැරලා මේ මේ සියලු සප සම්පත් අතහැරලා ශ්‍රමණේක් වෙලා අපිට හිතා ගන්න බෑනේ ඒ කරපු දේවල් එහෙම කළා තමයි උන්වහන්සේ අන්තිමට හොයාගත්ත මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධ මධ්‍යම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අෂ්ටාංගික කියන්නේ අංග 8කින් යුක්ත. ආර්ය මාර්ගය කියන්නේ ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙල. හොයාගත්තා. දැන් මේ ධම්මම ඔබට මේ අපි දැන් මේ ඉගෙන ගන්නේ විභංග සූත්‍රයේ විභංග සූත්‍රය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බෙදා දක්වන සූත්‍ර දේශනාව. ඉතින් මේ සූත්‍ර මේ මග්ග සංයුත්තේ සංගතනිකායේ. එතකොට මේ මග්ග සංයුත්තේ සූත්‍ර ගොඩාක් තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනමයි. ඉතින් ඒක එක තැනක මට කියවද්දී හම්බ වුණා එක තැනක කියනවා මහණෙනි සත්පුරුෂයා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගියපු කෙනා කියනවා. ඉතින් ඒ වගේ මේ ලෝකේ සත්පුරුෂයන් බිහිකලේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක එක මාර්ගංගයක් ගැන හිතේ පැහැදීම ඇති කරගන්නට හිතේ ගෞරව සත්කාර පුදන්ද හිතෙන්ම අනේ මේ මාර්ගංග මේවා ලෝකයේ අති දුර්ලභයිනේ
මේවා ලෝකයේ දෙවියන්ට මනුෂ්‍යයන්ට අහන්ට ලැබුණේ නෑනි. මේක ලෝකේ කවුරුත් දැනගෙන උන්නේ නෑනි. අපේ බුදුරජාණන් වහන්සේනේ මේක සොයාගත්තේ, මේක කියා දුන්නේ කියලා හිත පහදව ගන්නට. එතකොට එහෙම හිතින් පහද හිත පහදවාගෙන ඉන්නකොට තමයි ටික ටික තමන්ට වැඩිපුර මතක් වෙන්න ගන්නවා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේව, බුදුරජාණන් වහන්සේව. නැත්තම් හිතේ සාමාන්‍යයෙන් වැඩිපුර මතක් වෙන්නේ ඒක නෙමෙයි, වැඩිපුර තමන්ට සංවේදී වෙච්ච එක. අපි කියමු කවුරු මේ මොන හරි කෑම බිව්වා නම් ඕන්නේ ඒක. වැඩිපුර කන්ට බොන්න ආස කෙනෙකුට නම් වැඩිපුර මතක් වෙන්නේ මොනවද? කෑම්බීම්. ඇඳුම් පැළඳුම් ගඳින්න ආසා කෙනාට වැඩිපුර මතක් වෙන්නේ ඇඳුම් පැළඳුම්. ගෙවල් දොරවල් ආස කෙනාට වැඩිපුර මතක් වෙන්නේ ගේ දොර. කාම සේවනයේ ආස කෙනාට කාම සේවනීමයි මතක් වෙන්නේ. ඕකම මතක් කර කර අසූචි ගොඩේ පණුව වගේ ඉන්නවා. මේකෙන් හිත උඩට ගන්න බුදුරජාණන් වහන්සේගේ සරණ කල්පනා කරන්න ඕනේ. ඇයි? හේතුව අරව ඔක්කොම අපි සංසාරේ හිත හිත පුරුදු වෙච්චා. අපි හිතෙන් පුරුදු වෙවි හිටපුවා. ලස්සන රූප ගැන හිතෙන් මවාගෙන සන්තෝෂ වෙවි ඉඳලා නැද්ද? අපි ඉඳලා තියෙන හිතින්ම මිහිරි දේවල් ගායනා කරගෙන ඉඳලා නැද්ද? ඉඳලා තියෙනවා. හිතෙන්ම කෑම්බීම් ගැන මතක් කර කර කියලා ගිල ගිල ඉඳලා නැද්ද? ඉඳලා තියෙනවා. හිතෙන්ම ලස්සන ඇඳුම් ඇඳ ඇඳ ඉඳලා නැද්ද? ඉඳලා තියෙනවා. හිතෙන් කාමසේවණී විඳ විඳ ඉඳලා නැද්ද? ඉඳලා තියෙනවා. හිතෙන් ගෙවල් හදා ඉඳලා නැද්ද? මේවා තමයි අපි මේ හිතෙන් කර කර හිටියේ. ඉතින් මේවා කර කර ඉඳලා තමයි අපි මේ හිත බාල තත්ත්වයට ඇදලා දැම්මේ. ඒ බාල තත්ත්වයට වැටිච්ච හිත ඔසව ගන්න බැරි කම නෙමේ දැන් තියෙන්නේ. ඇයි දැන් අපිට මේක ආණ්ඩුමට්ටු කර ගන්න බැරි තරම් හිතුවක් ආරයිනි? හිත අඩංගු නෑ නොවේ. එතකොට මොකද වෙන්නේ? මේකට කොච්චර ආසව වුණත් හිත කියනවා නෑ අර්ග කරපන්, නෑ අර්ග කරපන් කිය කර ආස දෙයටම ඇදගෙන යනවා. එතකොට තමන්ට තියෙන්න ඕනේ ඒකේ භයානකකම ආදීනව ගැන මෙනෙහි කරගන්න. දැන් තමන්ට බැරි නිසා තමයි කරගන්න මේක සාමාන්‍ය මිනිසෙකුට කරන්න බෑ. හිතන්නවත් බෑ. දෙවියන්ට බමුණටවත් බෑ. බුදු කෙනෙකුගේ උදව්වෙන් මිසක් වෙන කිසිම ක්‍රමයකින් බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ උදව්වෙන් තමයි මේ හැම දෙයක්ම අපිට උපකාර ලැබෙන්නේ. උන්වහන්සේ තනියම කරගත්තා. හිත ජරාවෙන් ගොඩට ගත්තා. අකුසලයෙන් පිරිසිදු කළා. කෙලෙසුන්ගෙන් නිදහස් කරගත්තා. තනියම කරගත්තා. ඒ තනියම කරගන්න උදව් වෙච්ච අංග ටික තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නොයෙක් ආකාරයෙන් අපිට කියා දුන්නා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට උන්වහන්සේ උපමාවක් පෙන්වා දුන්නා. ගංගානම් ගඟ වගේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා භික්ෂුන් වහන්සේලාගෙන්, මහණෙනි ගංගානම් ගඟට කොටියක් දානවා. ඒ කොටිය දැම්මහම ඒ කොටිය දෙපැත්තේ ඉවුරවල ගිහිල්ලා වදින්නේ නැත්තම්, ඉවුරවලට ගොඩ ගහන්නේ නැත්තම්, මනුෂ්‍යයෝ ගන්නෙත් නැත්තම්, අමනුෂ්‍යයෝ ගන්නෙත් නැත්තම්, යන අතරමඟදී කොටේ කුණු වෙන්නේ නැත්තම්, සුලියකට අහු වෙලා යට ගහන්නෙත් නැත්තම්, කණ්ඩියක වැදිලා තියෙන්නේ නැත්තම්, ඒ කොටේට මොකද වෙන්නේ කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා ඇහුවා කොටේට මොකද වෙන්නේ? එතකොට කිව්වා කොටේ කෙලීම ගහගෙන යනවා කිව්ව මොහොතට
එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා, ඇයි මහණෙනි ඒක මොදට ගසාගෙන යන්නේ? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ගඟ ගලන්නේ මොහොතට නිසා කිව්වා. ගඟ ගලන්නේ මොහොතට නිසා අර කොටේට අනතුරක් වුණේ නැත්තම් මොහොතට ගලන්නේ, කෙලියෙන් මොහොතට යන්නේ. සෝතාපන්න වෙච්ච එකනාට කියනවා සෝත. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති ගඟ. ආපන්න කියන්නේ ගඟට වැටුණා, පැමිණියා. එතකොට ගඟ ගලන්නේ කොහාටද? මුහුදට. ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටිච්ච කෙනා නවතින්නේ කොහින්ද? ගඟයට වැටිච්ච කෙනා මුහුදෙන් නවතිනවා වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටිච්ච කෙනා නවතින්නේ කොහින්ද? නිවනේ. ඒකයි සෝතාපන්න කියන වචනේ තේරුම. එතකොට ඒක සිංහලෙන් කියනවා සෝවාන් කියලා. සෝතාපන්න තමයි පාලි වචනේ. ඒක සිංහලට සෝවාන්. එතකොට යම්කිසි කෙනෙක් සෝවාන් වුණා, එහෙම නැත්නම් සෝතාපන්න වුණා කියලා කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියා කියන එකයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ මුලින්, මැදිනුත් නෙමෙයි අගිනුත් නෙමෙයි, මුලින් පළවෙනි එකෙන්. මොකද්ද පළවෙනි එක? සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියට පැමිණියේ නැත්තම් යසෝවන් වෙන්නේ. ඉතින් මේවා නොදැන තමයි අපි ඒ කාලේ මොකව දන්නේ නැතුව ඔන්න භාවනා කරගෙන ගිහිල්ලා දනිමි දනිමි කියලා නොදැන ගිය ගමන් ඔන්න ඊට පස්සේ අපිට කිව්වා මේ දැන් ওই සෝවාන් වෙලා ඉන්නේ, ඕක අදිෂ්ඨාන කරන්න. ඉතින් අපි අදිෂ්ඨාන කරනවා සෝවාන් ඵලයට පත් වෙලා විනාඩි 10ක් සිටින්නවා කියලා. ආයි දනිමි දනිමි කියලා නොදැන යනවා. ඕවා තමයි අපි කර කර හිටියේ. එතකොට මේ මෙලෝද දන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මාර්ගය තමයි සම්මා දිට්ඨි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විභංග සූත්‍රයේදී වදාලා, මහණෙනි ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියන්නම්, බෙදා විග්‍රහ කරන්නම් කියලා කියනවා. මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු මෙයයි. ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේකේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි දුක පිළිබඳ යම් අවබෝධ ඥානයක් ඇද්ද? දුක උපද්දවන්ට හේතු වෙච්ච කාරණු ගැන අවබෝධයක් ඇද්ද? ඒ දුක නිරුද්ධ වීම ගැන අවබෝධයක් ඇද්ද? නිරුද්ධ වීමේ වැඩපිළිවෙල ගැන, ඒ දුක නිරුද්ධ වීමේ වැඩපිළිවෙල ගැන අවබෝධයක් ඇද්ද? මෙය සම්මාදිට්ඨියයි. ඔන්න සම්මාදිට්ඨි විස්තර කළා. ඒතර සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දුක ගැන ඇතිවෙන අවබෝධය, දුකට හේතු වෙන දුක උපද්දවන කරුණු ගැන තියෙන අවබෝධය, දුක්ඛ නිරෝධය ගැන තියෙන අවබෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන තියෙන අවබෝධය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවා නේ. මෙහෙම දුක කියලා කියන්නේ උන්වහන්සේ විස්තර කරන්නේ මොකද්ද? දුක කියන්නේ ඉපදීම දුකයි. ඉපදීම දුකයි. නමුත් අපිට තේරෙන්නේ ඉපදීම දුකක් හැටියටද සැපක් හැටියටද? අපිට තේරෙන්නේ දුකක් හැටියට. අපි දුක් විඳිනවා. දුක් විඳට අපිට හිතෙන්නේ ඉපදීම සැපයක් කියලා. මොකද හේතුව? ඉපදීම දුකක් කියන කාරණේ අපිට තේරිලා නැති නිසා.
ඉපදීම දුකක් කියන කාරණේ තේරුණා නම් අපි ඉපදීම ඉපදින්ට ආශා කරන්නේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළ ඉපදීම දුක, ජාති පි දුක්ඛ, ජරා පි දුක්ඛ, වයසට යෑම, ජරා ජීර්ණ වීම දුකක් කියලා. දුකක් කියලා දැන් තරුණ කාලේ පේන්නේ නැහැ දුකක් තියෙනවා කියලා ලොකුවට. නාකි වේගෙන් එන්න ඕනේ තේරුම් ගන්නට. ඇස් පෙනීම නැති වෙනකොට, කන් ඇහිම නැති වෙනකොට, ඇවිද ගන්න බැරි වෙනකොට, වාඩි වෙනවා නැගිට ගන්න බෑ, නැගිටිනවා වාඩි වෙන්න බෑ, පඩියක කකුල උස්සලා තියාගන්න බැරි වෙනකොට, ඊළඟට කොටින්ම මල මුත්‍ර වේගෙත් පාලනය කරගන්න බැරුව යනවනේ. ජරාවට ආවට පස්සේ මේ චූබර හැදෙනවා, එහෙමම චූ යනවා. මේ කක්ක බර හැදෙනවා, එහෙමම කක්ක, සමහර කක්ක යනවා තමන් දන්නේත් නෑ. ජරා දුක ඒ විදිහට වෙනවා. එතකොට මේ විදිහට ජරා ජීර්ණ වෙනවා. අන්තිමදි ජරා දුකටපත් වෙලා ඇඳේ වැටිලා, ඇඳේ වැටෙනවා, අත් දෙක උස්සලා ඇඳේ නැගිට ගන්න බෑ, නැගිට ගන්න බෑ. දැන් ඔන්නේ කක්ක බරයි. අනේ දරුවෝ මට උදව් කරපම්, මට වැසිකිලියන්ට ඕනේ කියලා කටින් කියා ගන්න බෑ. එහෙම කක්ක යනවා. දැකලා නැද්ද එහෙම අය? දැකලා තියෙනවා. තමන් දන්නේ නෑ මේ ඇඳීම චූ ගිහිල්ලා. ජරා දුක කොච්චර තියෙනවද? ඕක වහන්න පුළුවන්ද අපිට? බෑනේ. නමුත් අපිට තේරෙන්නේ මේ වෙන්නේ ඉපදිච්ච නිසා කියලා. ඉපදීමේ දුක හොයාගන්න බෑ. ඊට පස්සේ ඔන්න මරණ දුක එනවා. එහෙම ජරාවෙන් හිටියා කියලා එයා ජීවත් වෙන්නද ආස මැරෙන්නද? ජීවත් වෙන්නයි ආසා. ජීවත් වෙන්නයි ආසා. ඒ හේතුව ඇඳේ වැටිලා හරි තමන්ට දරුවෝ ඉන්නවා කියලා තේරෙනවා. තමන්ගේ ගේ දොරවල තමන් ඉන්නේ කියලා තේරෙනවා. තමන්ගේ වතුපිටි ටික තියෙනවා කියලා තේරෙනවා. තමන් මැරිච්ච ගමන් තමට මේ ඔක්කොම නැතු යනවා කියලා මහා බයක් හට ගන්නවා. අනේ මම මේවා කොහොමද දාලා යන්නේ? අනේ මම මේ ඇස්කන් නාසය මේ ශරීරය නැතුව මං කොහොමද ඉන්නේ කියලා ලොකු බයක් හට ගන්නවා. ඒ නිසා මරණය දුකයි. එතකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, කොච්චර ලෙඩ හට ගන්නවද? කොච්චර රෝග හට ගන්නවද? අපේ රෝග කියන්නේ මේ කාලේ හරියට රෝග බහුලයි. හරියට රෝග හට ගන්නවා. ඇස්සල රෝග හට ගන්න හැටි බලන්න ඇස් ඉස්පිතාලට යන්න ඕනේ. කන් වල මිනිස්සුන්ගේ තියෙන රෝග බලන්න කන් වාට්ටුවට යන්න ඕනේ. දත් රෝග බලන්න එතනට යන්න ඕනේ. පිළිකාරෝ වලට යන්න ඕනේ. මේ ඇඟේ හැදෙන පිළික බලන්න. කෙලවර නැහැ මේ රෝග පීඩාවලින් විඳෝ විඳෝ විලාප දෙනවා. ඊළඟට යන්න ඕනේ හදිසි අනතුරු වාටුට මේ අතපය කඩාගෙන ඉන හැටි බලන්න රෝග පීඩාවලින්. මේ වගේ නොඑක ආකාරයේ දුක් විඳ විඳ ඉඳලා ඔන්න මරණය දුකයි. ජීවත් වෙන කාලය තුල මොනවද තියෙන්නේ? ඊළඟට දුක. අප්‍රියයන්ගෙන් අප්‍රියන්හා එක්වෙන්ට ලැබෙනවා. ඕන් තරහකාරයෙක් ඇවිල්ලා අල්ලපුවාත්තට. දැන් තමන් ගෙදරින් එළියට බහින එකට පේන්නේ කවුද? තරහකාරී. තරහකාරීට පේන්නේ කවුද? තමාව. ඕන් තරහකාරී බැනලා කාරලා කෙල්ල ගහනවා. තමන් දවසම දුකින් නෙමෙයිද? දුකින් වැඩට යනව රස්සාවට. මොකක් හරි කරුමකට රස්සාව කවුරු හරි කෙනෙක් කිට්ටු වැටෙනවා. තමන් මොනවා කළත් වැරදි මේ මනුස්සයට. එහෙම වෙන තැන් නැද්ද? එහෙම තැන් තියෙනවා. සමහර තැන් තියෙනවා එහෙම නෙමෙයි. ඕම් බොහෝ ආදරෙන් ඉඳලා ඔන්න බඳිනවා. බැලුවට පස්සේ ටික දවසයි මේ සතුරු වගේ
දරුපැටව හම්බ වෙලා යාගන්න විදියක් නැහැ. අම්මේ මේ ළඟදී අම්ම කෙනෙක් ඇවිල්ලා මට අඬ අඬ ජීවිත කතාව කිව්වා. අහගෙන ඉන්න අමාරුයි, අපිටත් අහගෙන ඉන්න අමාරුයි. ඒකයි අම්මට මහත්තයා පන්නගෙන නෙනවලු ගහන්න ගිය ඇතුළේ මේ හැංගින්න තැනක් හදාගෙන ඒක හැංගිලා ඉනවලු. අනේ ළමයි නිසා ඉවසනවා කියලා. හරි දුක් කන්දරාවක් ඇවිල්ලා අම්ම කෙනෙක් කිව්වා. මොකද්ද මේ ජීවිත කාලේ කසාද බඳලා ගෙවන්නේ? අප්‍රියං හා එක්වීමේ දුකනේ. තව සමහරුන්ව ආදරෙන් ළමයි හදනවා. මේ ළමයි සතුරු වෙලා එනවනේ කොටන්ට. එහෙම නැද්ද? එහෙම තියෙනවනේ. අතේ තියෙන දේ ළඟ තියාගන්න දෙන්නේ නැහැ. උදුර ගන්නවා. කොච්චර තියෙනවද එහෙම දුක් විඳිනවද මේ දෙමව්පියෝ දරුවෝ නිසා? ඒ වගේ කෙලවරක් නැතුව දුක් විඳිනවා. අප්‍රිය සංප්‍රයෝග දුක. ඔය අතරේ ඕම් දරුවෙක් යාන්තම් ඉන්නවා. සපදු බලාගෙන ආදරෙන් ඕම් හදිසි මැරෙනවා. හතුරු ටික ඔක්කොම ඉතුරු වුණා හොඳ එකක් මල. එතකොට මොකද වෙන්නේ? අරක සිහි කර කරා වැළපෙනවා. සිහි කර කරා වැළපෙනවා. අනේ මට වතුර ටිකක් දෙන්න හිටපු කෙනා. මං කෑව ධම්මා කියලා අහපු පුතා. මං අම්මේ සතුටින් ධම්මා කියලා අහපු දරුවා. අනේ මට නෑ කියක ඕන්න හඬනවා. එහෙම නැද්ද? කෙලවරක් නෑ. ඊළඟට තමන් ආදරෙන් හරි හම්බ කරපු පොඩි වස්තුව තියෙන මේක හොරු ගන්නවා. හොරකම් කරනවා. පැහැර ගන්නවා. ඉතින් මේ වගේ අප්‍රිය සම්ප්‍රයෝග දුකත් ප්‍රිය විප්‍රයෝග දුකත් මේකින් හොද්දට තැලෙනවා මිනිසයා. හොද්දට තැලෙනවා. බුදුරජාණන් වහන්සේ යව කලාපී කියන සූත්‍රයේ උන්නාස දේශනා කරනවා මහණෙනි, ඇහෙන් දකින රූප නිසා, කනින් දකින ශබ්ද නිසා, නාසයට දැනෙන ගඳ සුවඳ නිසා, දිවට දැනෙන රසය නිසා, කයට දැනෙන පහස නිසා, ඒ කියන්නේ ඔක්කොම එකතු කරලා කියන කතාවේ සංක්ෂේපෙන්. සිතට හිතෙන සිතුවිලි නිසා, ඇස කන නාසය දිවකය මනස කියන මේ හයින් මනුෂ්‍යයා හොඳ ගුටියක් කකා ඉන්නේ කියනවා. ඒක යව. යව කියලා කියන්නේ තිරිඟු. තිරිඟු මිටියක් කුස්සන් ඇවිල්ලා මනුෂ්‍යෙක් හය දෙනෙක් එකතු වෙලා පොළු හයකින් තිරිඟු මිටියට ගහනවා. තිරිඟු මිටියට හය දෙනෙක් පොළු හයකින් ගහද්දී අර තිරිඟු මිටිය හොඳට චප්ප වෙනවා. හොඳට පොඩි පට්ටම් වෙනවා. හොඳට තැලිනවා. ඒ තැලිලා ඉවර වෙලා ඒ මිනිස්සු ගියාන් පස්සේ තව හත්තෙනි මිනිසෙක් එනවා. තව පොල්ලක් අරගෙන ඇවිල්ලා අර තිරිඟු මිටියට තවත් හොඳට තැලිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා හොඳ පදමට තැලිලා මදිවට තවත් තැලිනවා කිව්වා. ඒ වගේ කියනවා මේ මිනිස්සයා මේ මිනිස් ලෝකේ දුක් විඳලා 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 ආයි උපදින්ට ආසයි. ආයි විඥානේ පිහිටුව ගන්නව ඊළඟ උපතටත්. ඒ කාර්යයට හත්වෙනි පුරුෂය ඇවිල්ලා තලනම පොල්ලින් ගහනවා වගේ වැඩක් කිව්වා. දැන් මිනිස්යාට මේක නෙමෙයිද වෙලා තියෙන්නේ? ඕකනේ මිනිස්යාට වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේක සංක්ෂේපයෙන් මේක හකුලුවා කිව්වොත් මේ උපාදානස්කන්ධ පහ. ඒ කිව්වේ සතරමා භූතයන්ගෙන් හටගත්තු ශරීරේ. ඊළඟට ස්පර්ශ නිසා විඳිනවා. ස්පර්ශ නිසා හඳුනගන්නවා. ස්පර්ශ නිසා චේතනා පහළ වෙනවා. ස්පර්ශ කියලා කිව්වේ ඇහෙන් රූපයක් දකිද්දී හිතත් එක්ක එකතු වෙනවා. ඒක තමයි ස්පර්ශ කිව්වේ. කණින් ශබ්දයක් අහද්දී හිතත් එක්ක එකතු වෙනවා. දැන් ඔබට මම කතා කරන්නේ ඇහෙනවනේ. ඇහෙන්නේ කොහොමයි? දැන් කන තියෙනවා ඔබට. ඔබේ මේ කම්බරේට මේ ශබ්දේ වදිනවා. හිතත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා එකක් එකක් ගානේ ඔක්කොම වෙන් වෙන් වෙවි ඇහෙනවා. ස්පර්ශය.
එතකොට ස්පර්ශය නිසා තමයි මේ හඳුනගන්නේ මේ කියන කරුණු. එතකොට ස්පර්ශය නිසා තමයි චේතනා පහළ වෙවි ඒකට හිත යොමු කරගන්නේ. එතකොට ස්පර්ශය නිසා චේතනා පහළ කරගන්නවා, නාම රූප නිසා විඥානය පැවැත්ම තියෙන්නේ මේ ශාරීරිය අපේ පැවැත්මත් එක්කයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේක දුකයි. මේක එක සූත්‍රයක් මට හම්බුණා, උදායි සූත්‍රය කියලා. ඒක මේ උදායි කියන ස්වාමීන් වහන්සේ එවිද්දි රහතන් වහන්සේ නමක් කියන භාග්‍යවතුන් වහන්සේ මම පංච උපාදානස්කන්ධයේ උඩු යටි කුරු කර කර පෙරල පෙරලා බැලුවා කියනවා. නුවණින් බලපෑටි කියන්නේ උඩු යටි කුරු කර කර උඩුකුරු කර කර යටිකුරු කර කර පෙරල පෙරල බැලුවා කියන පංච ප්‍රධාන ස්කන්ධේ මම බැලුවේ. එතකොට මේ විදිහට පෙරල පෙරල බලන්ට යාට නුවණින් එක දිගට එක මෙනෙහි කර කර ඉන්න පුළුවන්කම, ඒකනේ හැකියාව කියන්නේ. එහෙම බලනකට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අවබෝධ වුණා කියනවා මේක දුකයි කියලා. මට අවබෝධ වුණා කියනවා මේ දුක හටගන්නේ තෘෂ්ණාව නිසා කියලා. මට අවබෝධ වුණා කිව්වා මේ දුක තෘෂ්ණාව නැත්තම් දුකෙන් නිදහස් කියලා. මට අවබෝධ වුණා කිව්වා දුක නිරුද්ධවන්නා වූ මාර්ගය නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා. ආන් ඒක තමයි ඉස්සෙල්ලම පටන් ගන්න තැන. ඊට පස්සේ කිව්වා උදාය ස්වාමීන් වහන්සේ, ඉතින් ස්වාමීන් මම ඒ විදිහට පුරුදු කළා, මම තෘෂ්ණාවෙන් නිදහස් වෙලා විමුක්තිය ස්පර්ශ කළා කිව්වා. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. එතකොට බලන්න පින්වත්නි, අද අපිට මේ හිත ඕන ජරා ගොඩකට නම් සුටුස් ගාලා මෙහෙවන්න පුළුවන්. ඕන අකුසලයකට මෙහෙවන්න පුළුවන්. කුසලයකට ගන්න බෑනේ. බලන්න හොඳට. හරිය මාරුවනි කුසලයකට ගන්නට. කුසලයකට ගත්තත් කුසලී පවත්තු ගන්නට කොච්චර අමාරුද බලන්න. මොනතරම් ඔට්ටුවක් අල්ලන්නට ඕනේද කුසලී පවත්තු ගන්නට? අකුසලීට මොකවන්නේ නී? නිකන් ආදාල ඉස්සලා වතුරට බහිනවා වගේ තමන්ට නොදැනීම අකුසලීට බහිනවනේ හිත, නැද්ද? එහෙම තමන්ට නොදැනී හිත අකුසලීට බහිනවා. හැබැයි කුසලීට හිත පිහිටුවා ගන්නට නම් ඇති කරගන්න මොහොනේ බයක්. ඊළඟට බලන්න පින්වත්නි, මේ කර්ම විපාකවල තියෙන ස්වභාවයේ අර ඔබ දන්නවනේ කෝකාලික කියලා භික්ෂුවක් හිටියා. ඒ කෝකාලික කියන්නේ කෝකාලික රටේ කෝකාලික කියන සිටුතුමාගේ පුතා. අනේ මහණවරුනි කර්මෙට සිටුතුමාගේ පුතා. සිටුතුමා හැදුවා විහාරය කෝකාලික ආරාමය කියලා. පුතා මහණ වුණා. ඒක හිටියනම් ගෙදරට වෙලා පාඩු ඉන්නවා. මහණ වෙලා ටික කලක් ගියාම අර සිටුවරයෙකුගේ පුතේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිරිකර දුන්නේ කියලා වෛර බැඳගත්තානේ සිටුවරයෙකුගේ පුතේ. වෛර බැඳලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට, දෑගසව්වන් වහන්සේලාට බයින්ඩ වටන් ගත්තා. මේ දෑගසව්වෝ කියලා කියනවා මේ ලාභ සත්කාරයේ බැසගෙන ඉන්නේ මහිච්ඡතාවෙන් යුක්තයි, මොන අල්පේච්ඡකමක්වත් නැහැ, මොන බොරුවක්ද මේ කියන්නේ මේ කියලා බහින්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ කෝකාලිකට කිව්වා, කෝකාලික ගිහින් සමාව ගනින්, ඕක අතෑරපන් සමාව ගනින් කිව්වා. ඇහුවේ නැහැ. ඊළඟට පෙරාත්මේ උපාධ්‍යාය වෙලා හිටපු කෙනෙක් දුදු කියලා බ්‍රහ්මරාජෙක් හිටියා. එයාත් ඇවිල්ලා කිව්වා කෝකාලික සමාව ගනින් කියලා. ගත්තේ නැහැ. දැක්කද මේ ලාභ සත්කාරයේට තිබිච්ච ආශාව තෘෂ්ණාව හේතුනේ? ලාභ සත්කාර තිබිච්ච ආශාව නිසා භයානක විදියට පදුමකින් නිරේ උපන්නා. ඉතින් ඒ නිසා මේ මිනිස්යන් මේ චතුරාර්ය සත්‍ය හරියට තේරුම් ගත්තී නැතුව වාසය කිරීම නිසා දුකමයි උරුම කරගන්නේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ දුක දුකේ ওই ස්වභාවය තියෙනවා. ඊළඟට දුක උපද්දවන්නේ තෘෂ්ණාවෙන්. තෘෂ්ණාව කියන එක බුදුරජාණන් වහන්සේ තුන් ආකාරයකට පෙන්වනවා. කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා කියලා. එතකොට මේ පස්සේ සම්පූර්ණ විසඳෙන්නේ මේ තුනම නැති වුණාම. මොනවද තුන? කාම තෘෂ්ණාවිනු දුක උපදිනවා. අන්න එහෙම තේරුම් ගත්තා මේක හරි ගස්ස ගන්න පුළුවන්. විභව භව තෘෂ්ණාවිනු දුක උපදිනවා. විභව තෘෂ්ණාවිනු දුක උපදිනවා. මොකද බුද්ධ දේශනාවේ තියෙන තුනම දුක්ඛ සමුදය, දුක හට ගන්නා දෙයක්. එතකොට මම ඒක කිව්වේ සමහරු වර්ධවා ගන්නවා විභව තෘෂ්ණාව කියන්නේ ඒක නෙමෙයි මේ නිවනට ඇති කැමැත්ත කියලා. එහෙම වුණා නම් ඒක දුක්ඛ නිරෝධය වෙන එකක් නේ, දුක හට ගන්න එකක් නෙමෙයිනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දුක හට ගන්නවා කාම තෘෂ්ණාවෙන්, භව තෘෂ්ණාවෙන් දුක හට ගන්නවා, විභව තෘෂ්ණාවෙන් දුක හට ගන්නවා. එතකොට දැන් අපිට තේරෙන්නේ අපේ හිතේ තෘෂ්ණාව තියෙන විදිය. බුද්ධ දේශනාවේ තියෙන එක හරියට මේ කටුවක් ඇනිලා වගේ. ඒ එහෙම නැත්නම් මේ ඒ කියන්නේ මේ ජීවිතය ඇතුළේ කිඳා බහැලා තියෙන එකක්. සතර මහා ධාතුවේ කිඳා බහැලා තියෙන්නේ. ස්පර්ශයේ කිඳා බහැලා තියෙන්නේ. වේදනාවේ කිඳා බහැලා තියෙන්නේ. සංඥාවේ කිඳා බහැලා තියෙන්නේ. චේතනාවේ කිඳා බහැලා තියෙන්නේ. විඥානයේ කිඳා බහැලා තියෙන තෘෂ්ණාව වෙන් කරන්න බෑ. ඒක වෙන් වෙලා යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ සම්පූර්ණ වෙච්ච දවසට තමයි තෘෂ්ණාව ප්‍රහාණය වෙලා යන්නේ. එතකම් මේක තෘෂ්ණාවත් එක්ක එකට තියෙන්නේ. ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙකුට එතකොට මේ තෘෂ්ණාව නැති වුණොත්, ඒක තෘෂ්ණාව නැති වෙනවා කියන මොන තෘෂ්ණාවද? ඔය කියපු කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා. කාම තෘෂ්ණා කියලා කියන්නේ මේ ඇහෙන් රූප දකින්න ආසයි, කනින් ශබ්ද අහන්න ආසයි, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන්න ආසයි, දිවෙන් රස විඳින්න ආසයි, කයෙන් පහස ලබන්න ආසයි, සිතේ මෙව්වා හිතින්ට ආසයි. එහෙම එකක් හිතේ තියෙනවද නැද්ද? නෑ, තියෙනවා. ඒකට මොකද්ද කියන්නේ? කාම තෘෂ්ණා. ඊළඟට ඒක දිගටම පවත්වන්න ආසයි. ඒ මොකද්ද? භව තෘෂ්ණා. ඊළඟට ඒක පවතින්නේ නැත්තම් ආසයි. ඒක මොකද්ද? විභව තෘෂ්ණා. ඒ ඔක්කොම නැති වෙන්න ඕන කිව්වා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ සොයාගැනිල්ල නම් ආශ්චර්යයි, අද්භූතයි. ඒ කියන්නේ මේක ලේසි කෙනෙකුට, දැන් අපි දන්නා උන්වහන්සේට මුලින්ම හම්බුණා උද්දකරාම පුත්‍ර හම්බුණා, ආලාර කාලාම ඉස්සෙල්ලා හම්බුණා, ඊට පස්සේ උද්දකරාම පුත්‍ර හම්බුණා. ආලාර කාලාම කිව්වා බුදුරජාණන් වහන්සේට, කිව්වා ශ්‍රමණේ ඔයා හොය හොයින් එක තමයි මේ තියෙන්නේ කිව්වා කියලා ආකාසානංචායතනය ගැන කිව්වා. එතකොට මහබෝසතාණන් වහන්සේ කල්පනා කළා, නෑ නෑ නෑ, මේ මං හොයන එක නෙමෙයි, අතහැරියන්න. ඊට පස්සේ උද්දකරාම පුත්‍ර ගාවට ගියා. උද්දකරාම පුත්‍ර ආකින්චඤ්ඤායතනේ උගන්වලා කිව්වා, ශ්‍රමණේ මේක තමයි ඔයා හොය හොය ඉන්න එක, මෙතනින් ඇහැට මුකුත් නැහැ කිව්වා. මේක හොයන්න විභව තෘෂ්ණා දැක්කද? මේක මෙතනින් ඇහැට මුකුත් නැහැ කිව්වා හොයන්න. විභව තෘෂ්ණාව කියන්නේ ඒකයි. මොකක් හරි ඒක හිත පිටවගෙන ඒක හා මේකයි විමුක්තිය කියලා එතන රැඳෙනවා. එතකොට මහබෝසතාණන් වහන්සේ කිව්වා, නෑ නෑ නෑ, මේක වෙන්න බෑ, මේක නම් නෙමෙයි කිව්වා. ඒකයි. අද මේ සුළු කරුණක් අපි නිකන් කිව්වන් කියලා මේ
මයික් එක දීලා අපි කිව්වොත් එමෝ අම්මා කියන්නේ බලන්න මේ ගැන සමාලෝචනය. ඊට පස්සේ මයික් එකට යන කෙනා නේ ස්වාමීනි මං අමාකිරි බිව්වා ඔබ වහන්සේ අමාකිරි පෙව්වා කියනවා. මේ පච කියනවා. එතකොට ඒ මොකද? එහෙම වෙන්නේ. ඒක අවිද්‍යාව. තෘෂ්ණාවේ බරපතලික. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ තෘෂ්ණාව ත්‍රිවිධ තෘෂ්ණාවම නිරුද්ධ වෙන්න ඕනේ. ත්‍රිවිධ තෘෂ්ණාව නිරුද්ධ වෙනවා කියන්නේ ආශ්චර්ය අද්භූත දෙයක්. ඔබට මතකද මං කිව්වා මේ කාලේ ලෝකෙ රහතුන් නැහැ කියලා. ඇයි අපි බය නැතුව එහෙම කියන්නේ? තායිලන්ත කට්ටිය තමන් ගැන කියනවා මම රහක් කියා. බෝරිදත්ත කියලා හාම කෙනෙක් මොකද්ද යහන්? අජාන් මුන් කියලාත් කියනවා. උන්වහන්සේ පොත්වල කිව්වා රහතන් රහත් වුණා කියලා. ඊට පස්සේ තව කෙනෙක් හිටියා අජා මහබුවා කියලා. උන්වහන්සේ පොත්වල රහත් කියලා. තව පොතක් මම දැක්ක මේ ළඟදී පරිවර්තනය කළා. මා කයිචිද කවුද කියලා අම්මා කෙනෙක් ඒත් රහත් කියලා. මේ ඔක්කොම මුලා වෙලා. මොකද මේ පොත් මං කියෙව්වා. ඒවයි තියෙනවා මේ රහතන් වහන්සේලා මොන ගැහුණා. සමාධියෙන් ඉන්නකොට රහතන් වහන්සේලා අවවාද කළා. අපි භවනා කරපු තැන්වලත් එහෙම කිව්වා. රහතන් වහන්සේලා පිරිහිටලා අවවාද කරනවා කියලා. ඒ කාලේ මම භවනා කරද්දි මටත් පෙවුණා. මට රහතන් වහන්සේලා පෙවුන්නේ අර භවනා උගන්වපු ස්වාමීන් වහන්සේ අවවාද කළා. හමං හිතුවා මේක හරි තමයි කියලා. බැලුවම හිතේ මායාව. හිතේ මායාව මුලා වෙලා. ලස්සන උපමා වලින් පෙන්නනවා. මට පේන්නේ මට පෙවුණ මේකද්ද මේ පිහියක් තිබෙන හොඳට මේ මොහහා තියපු මට කිව්වා ඥානනදෝයි පිහිය අතට අරගෙන අර කූඩු ඉන්න සතා ওই සතා තමයි ඔයාට ওই උපත කරා හදන්නේ කියලා ඔන්න මොකක්ද එකක් කිව්වා. දැන් මට මතක නෑ විස්තරي. මං හිතුවා මේ ඇත්ත තමයි මේ උපදෙස් ලැබෙනවා කියලා. බැලුවම මනෝ විකාර. මේ වගේ බලන්න උන එතනට එන උපාසක අම්මලා කියනවා කියන්නේ වැඩක් නැහැ කියලා. තොවිලේ වගේ. කිනෝ ස්වාමීනි අද දේශනාව අහද්දි මේ පැත්තෙන් සාරිපුත්තයන් වහන්සේ වැඩ හිටියා කියනවා. මේ පැත්තේ මහා මොග්ගල්ලාණන් වහන්සේ වැඩ හිටියා කියනවා. ඊළඟට කිනෝ ස්වාමීනි මට මහා ප්‍රජාපති මෙහෙණින් වහන්සේ මට මේ විදිහට අවවාදයක් දුන්නා කියනවා. අනේ උන්වහන්සේ තනවා ඉතින් කියලා අහනවා. අර අම්මා රස කර කර ලුණු ඇඹුල් දදා කියනවා. ඊට පස්සේ දවසක් මට කිව්වා උන්වහන්සේ මේ ඥානানন্দ මේ පිරිනම් පල නැණි දැක්කද සැක එන විදිය මේ රහත් කීප උන්වහන්සේ මට කියනවා පිරිනම් පල නැණි මේ කොහරි ඉන්නවා කිව්වා. මම නිස්සද්ද නම් මට තියෙන වැඩිටි ගෞරවේ මං ඒ නිසා මම මොකක් කිව්වෙත් නැහැ ඒක විස්තර කළෙත් නැහැ. මං නිස්සද්ද වෙලා හිටියා වචනයක් කියන්නේ නැතුව. මං හිතෙන් හිතාගත්ත මේක මුලා වෙලා තියෙන්නේ මට එකපාරට කියාගන්න බෑ. මොකද අපිත් යන්නේ නැමන් නැතුව මාස්තරෙන් ලා තැන් තැන් වලකගෙන ඉන්නේ අපිත් මේ හොයාගෙන යන්නේ. අපිට ඔතනින් හෙලවුවොත් අපිටත් යන තැනක් නැහැ නේ. අපි නිසන්තුලා හිටියා. එතකොට හැබැයි අපිට තේරුණා මේ නම් විශාල අමාරුවක වැටිලා. එතකොට අජා මේ තායිලන්තේ හාමුදුරන්ගේ පොත් කියවද්දි පේනවා රහත් කියපු අයගේ එයාලටත් ඒකම වෙලා. අමාරුයි වැටිලා. භාග්‍යවතුන් වහන්සේ වදාලා උන්වහන්සේ වදාලා දීඝනිකායේ පළවෙනි සූත්‍රය මට මතක හැටියට ඒ දේශනාවේදී බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අඹ පුකුරක් තියෙනවා. ඔන්න රහතන් වහන්සේගෙන් ලස්සන උපමාව. අඹ පුකුරක් තියෙනවා. මේ අඹ පුකුරම එකට එකතු වෙලා තියෙන ප්‍රධාන නැට්ට කැඩුවොත් මොකද වෙන්නේ? පොකුරම වැටෙනවා. ඒ වගේ තමයි කිව්වා මහණෙනි තථාගතයන් මේ ලෝකේ මේ දානමාන අරගෙන හිටියට මේ ඔක්කගෙම වින් විලා කිව්වා ඉන්නේ. තථාගතයන් වහන්සේ පිරිනම් පැවට පස්සේ දෙවියන් බමු මරණ සහිත කිසිම කෙනෙකුට උන්වහන්සේව දකින්න බෑ කිව්වා. බුද්ධ වචනේ
ඊට පස්සේ අපිට ඒ කාලේ අහන්න ලැබුණා භාවනා කරගෙනකොට ඉතිපිසෝ ගාතාව ලක්ෂවාරයක් කියන්නේ බුදුරජාන් වහන්සේ පෙනී හිටි. පෙනී හිටිලා කමටහන් දෙයි ඒක කරන්න. මම බැලුවා හැ මේ මොකද්ද? මේ බුරුද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මේව තමයි අපි ඉගෙන ගත්තේ ඒ කාලේ. දැන් මම මොකද මේවා කෙලින් කියන්නේ? අවුල හැමතැනම සැරිසරන නිසා. එතකොට අර බුද්ධ දේශනාව නොතිබුණා නම් අපි රැවටෙනවානේ. ආන් ඒකයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ වදාලා තෘෂ්ණාව නිරුද්ධ වුණා කියන්නේ කාම තෘෂ්ණාවත් නිරුද්ධයි, භව තෘෂ්ණාවත් නිරුද්ධයි, විභව තෘෂ්ණාවත් නිරුද්ධයි. මම මේ කාලේ රහතුන් නෑ කියන්නේ මොකෝ? මේ ත්‍රිවිධ තෘෂ්ණාව නිරුද්ධ කිරීම කරන්ට අකුරු තුනේ කෙනා කිසි කෙනෙකුට ඉඩ තියන්නේ නෑ. එයාගේ යටතේ ලෝකේ තියෙන්නේ මේ කාලේ යාන්ත්‍රම් කෙනෙකුට උනන් සෝවාන් වෙන්න පුළුවන් වෙයි. යාන්ත්‍රම් එක බොහෝ වීරිය කරලා සකලාගාමීත්ව වෙයි. එතනින් එහාට නම් හිතාගන්න බැරි තරම් අනාගාමිනුත් ඒකත් ආශ්චර්ය අද්භූතයි. ඒ තරම්ම දුර්ලභයි. දුර්ලභයි කිව්වම මේක හරි වචනේ. එතකොට මේ ඒ ත්‍රිවිධ තෘෂ්ණාව ප්‍රහාණය වෙන්නේ මොකෙන්ද? ආර්යෂ්ටාංගික මාර්ගෙන්. ආර්යෂ්ටාංගික මාර්ගේ සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ තනි කෙනෙකුගේ, එතකොට අපි ගත්තොත් අපි කියමු කෙනෙක් රහත් ඵලයට පත් වුණා කියලා. රහත් ඵලයට පත් වුණා කියන්නේ මොකද්ද? ඒ කෙනාගේ ජීවිතය තුළ සම්මා දිට්ඨිය සම්පූර්ණයි, සම්මා සංකල්ප සම්පූර්ණයි, සම්මා වාචා සම්පූර්ණයි, සම්මා කම්මන්ත සම්පූර්ණයි, සම්මා ආජීව සම්පූර්ණයි, සම්මා වායාම සම්පූර්ණයි, සම්මා සති සම්පූර්ණයි, සම්මා සමාධි සම්පූර්ණයි. ඊට පස්සේ තව ඥාන දෙකක් එනවා. සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මේ දුක්ඛාරි සත්‍ය ගැන තියෙන ඥානෙ. දුක්ඛ සමුදය ගැන, ඒකේ දුක් උපදවන ත්‍රිවිධ තෘෂ්ණාව ගැන තියෙන ඥානෙ. එතකොට දුක්ඛ නිරෝධය කිව්වේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා කියන ඥානෙ. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ කරුණ පිළිබඳ යම් කෙනෙකුට පැහැදිලි නිරවුල් තමන් තුළින්මලා දැනුමක් ඇද්ද, අවබෝධයක් ඇද්ද, ඒකට කියනවා සම්මා දිට්ඨි. බුද්ධ දේශනාව පැහැදිලිව කියන මහණෙනි, සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනාටයි සම්මා සංකල්පය ඇතිවන්නේ. ඔබට මතකද මම කිව්වා උපමාවක් ගංගාවක. ගංගාවේ වැටිච්ච කෙනා තමයි ඒ ගඟ ගලාගෙන යන්නේ මොහොතට නිසා එයා මොහොතට යනවා. ආර්ය ස්ථාංගික මාර්ගයට වැටුණු කෙනා තමයි නිවනට යන්නේ. එතකොට ආර්ය ස්ථාංගික මාර්ගයට වැටෙන්නේ සම්මා දිට්ඨියෙන් කියලා මට මතකයි. ඔබට මතකයි ඇති මුල් කාලේ අපෙන් ඔය එක එක කෙනා හෙව්වා මේ මිනිසුන්ගේ ඔළුවල ඇති වෙනවා එක එක කාලෙට හරියට අර ලබ්බේ තොවිලි වගේ. ලබ්බේ තොවිලි කියන්නේ ලබු ගෙඩියක් අස්සේ තමයි තොවිලි තියෙන්නේ. අහලා තියෙන දේ කතන්දර චූටි කාලේ අපි අහලා තියෙන ලබ්බේ තොවිලි කියලා. ලබ්බේ තොවිලි කියන්නේ මේ ලබු ගෙඩියක් ඇතුලේ තමයි තොවිල් පොළ. බෙර කාර්යෝ නැට්ටු ඔක්කොම නටන්නේ ලබු ගෙඩිය අස්සේ. ඒ වගේ මිනිසුන්ගේ ඔළුව නැමති ලබු ගෙඩිය අස්සේ ඔය එක එක තොවිල් නැටෙනවා කාලෙකට. අපි ඒ කාලේ මට මතකයි මේ අර පොඩි ධර්මශාලාව තියෙන කාලේ අපෙන් හරියට ආනවා ඔය ආර්ය ස්ථාගික මාර්ගය ඔහොම නෙමෙයි කරන්න තියෙන්නේ. මේ සීල සමාධි ප්‍රඥා නෙමෙයි පඤ්ඤා සීල සමාධි කියලා ඒකත් හරව ගත්තා.
ඒකේක කාලයට එනවා ලබ්බිතොවි. එතකොට නමුත් මේකේ ප්‍රඥා සීල සමාධි නෙමෙයි, ප්‍රඥාවන්තයා සීල සමාධි ප්‍රඥා වඩනවා. එහෙම ඒක ගන්නෙ. එතකොට සම්මා දිට්ඨිය ඇති වෙච්ච එක්කෙනාට සම්මා සංකල්පය ඇති වෙනවා. සම්මා සංකල්පය කියන්නේ නික්කම්ම සංකල්පය. නික්කම්ම සංකල්පය කියන්නේ අත්හරිනවා. සම්මා දිට්ඨිය ඇති වෙච්ච එක්කෙනා ඒ කිව්වේ මේ දුකයි කියලා ඇති වුණා නම්, මේ දුක උපද්දවන්නේ තෘෂ්ණාවෙන් කියලා ඇති වුණා නම්, මේ තෘෂ්ණාව නිරුද්ධ වුණොත් දුකෙන් නිදහස් කියලා ඇති වුණා නම්, මේ සඳහා තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඇති වුණා නම්, එයා ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලබලා බුද්ධ දේශනාවේ තියෙනවා නේතම් මම මගේ නොවේ, නේසු හමස්මි මම නොවෙමි, නමේසු අත්තා මාගේ ආත්මි නොවේ කිය කියා මෙයා හිතින් අතාරිනවා. විදර්ශනාවේ තියෙන ඒ මොකද්ද? නික්කම්ම සංකල්පේ. ඒ නික්කම්ම සංකල්පේ ආයතන හය ගැන නීතම් මේ මගේ නොවේ, මම නොවේමි, මාගේ ආත්මි නොවේ කිය කිය විදර්ශනා කරනවා. ඊළඟට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු මේවා මගේ නොවේ, මම නොවේමි, මාගේ ආත්මි නොවේ කිය කිය විදර්ශනා කරනවා. ඊළඟට ස්පර්ශය, වේදනා, සංඥා, චේතනා මේ සෑම අංගයක්ම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මි නොවේ කිය විදර්ශනා කරනවා. ඒ විදර්ශනා කරද්දී එයාට වැඩෙන්නේ මොකද්ද? නික්කම්ම සංකල්පය. ඒක තමයි නික්කම්ම සංකල්පය. ඒක සම්පූර්ණ වෙනවා ආර් සම්මා දිට්ඨිය මනාකොට තිබ්බොත්. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේගෙන් අහනකට භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේක මේ විදිහට වැඩි යුතුයි. සම්මප්පඤ්ඤාය දක්ඨබ්බං නෝණින් දැක්ක යුතුයි කියනවා. නෝණින් දැක්ක යුතුයි කියන්නේ ඒකටයි. සම්මා සංකල්පය ඇති වෙන්නේ එතකොට. එතකොට සම්මා සංකල්පේ එහෙම එනකොට අව්‍යාපාද සංකල්පේ. එතකොට යයි ගැටෙන දෙයක් තියෙනවද? ගැටෙන දෙයක් නැහැ යාට එතකොට. ඇයි යා දකින්නේ? අර මේ සම්මා දිට්ඨිය හේතුඵල දැකලානේ. මේ සංසාරේ දීර්ඝ වෙලා මේ ඉපදිපදී මෙරි මෙරි ඉන්නේ මේ දෙවි කෙනෙකුගේ කැමැත්තට නෙමෙයි, ඉබේත් නෙමෙයි, තමා හිතාමතා කරගෙනත් නෙමෙයි, හේතුවක් නිසා පල හටගන්න ධර්මතාවෙන් කියලා. එතකොට ඊට පස්සේ ඒක නා නිකම් මේ පුරුදු කරද්දී විදිහට එයා ගැටෙන්නේ ගැටෙන්නේ නැතුව අව්‍යාපාද කියන එක ව්‍යාපාද ඇති කරන්නේ ඇති කරගන්නේ. ආන් ඒ කෙනා මේ සිත පතුරවන්න පුළුවන් කෙනෙක්. මෛත්‍රී හිත පිටුව ගන්නවා. දැන් බලන්න පින්වත්නි, හිතලා මේ සිත ගැන බිම්බිසාර රජුරෝ සුවන් වෙලා නේ හිටියේ. දැක්කද හිතරක ගත්ත හැටි? බිම්බිසාර රජුරවන්ට සුළුපටු හානියක්ද අජාසත් කළේ? සුළුපටු හානියක්ද කළේ? රජකම ඉල්ලුවා, රජකම දුන්නා. රජකම දීලා තියෙද්දිනේ හිරේ දැම්මේ. දේවදත්ත කිව්වනේ හිරේ දාපන් හරියන්නේ පස්සේ ගන්නේ කිව්වා. අහුණා දේවදත්තේ ගැටේට. පස්සේ ගන්නේ හිරේ දාපන් කිව්වා. ඊට පස්සේ කොහේ හිරේ දාලා සම්පූර්ණ මේ වගේ අර කියන්නේ ඔයා ඔය වැඩේ කරන්න මම මගේ අනිත්‍ය කරන්නකෝ. මම මේ ශ්‍රමණ ගෞතමයන් මරලා මම බුදු වෙන්නම්. ඔයා පියාමරණ රජ වෙන්න කිව්වා. බලන්න අඥාන කමේ හැටි. එච්චර මෝඩ විදිහට හිතනවා කියන්නේ. ඉතින් ඒ බිම්බිසාර රජුරෝ ව්‍යාපාද සංකල්ප උපද්දවි නෑනි. දෙක්කද වෙනස? ඊළඟට බලන්න සෝතාපන්න වෙලා හිටියා අර සුප්පිය උපාසිකාව සීවලි ස්වාමීන් වහන්සේගේ මෑණියෝ. දැන් දරුවා මව්කුසේ හිර වෙලා මේ බඩ අතක ගා අඬනවා කුසී වේදනාවට.
ආණ්ඩාණ්ඩා මෙනෙහි කරන අනේ භාග්‍යතුන් වහන්සේ මේකින් තමයි නිදහස් වෙන්න කිව්වේ කියලා කියන මිසක් තමන්ට ශාප කරගත්තද? අනේ මං ඇයි මෙරළ යන්නේ නැත්තේ? මං මලණම් මොකද වෙන්නේ කියේ තමන්ට ශාප කරගත්තද? තමන් අත් දෙක පපුවට ගහගත්තද? අනේ ඇයි මං මේ ඉපදිලා ඉන්නේ මැරියන් කියේ? නෑ, ඇයි මේ ව්‍යාපාද සංකල්ප උපදවාගත්තේ? නෑ, සම්මා දිට්ඨිය තියෙන කෙනා සම්මා සංකල්පෙට එනවා. ඊළඟට අවිහිංසා සංකල්පෝ සංකප්පෝ. අවිහිංසා සංකප්පෝ කියන්නේ හිංසාවක් නැති, හිංසාවක් නැති කල්පනාව ඇති කරගන්න. මේවා පින්වත්නි මේ බුද්ධ ශාසනයේ මිසක් හොඳට හොයලා බලන්න වෙන කිසි ආගමක තියෙයිද කියලා? කිසි ආගමක නැහැ. හොඳට හොයලා බලන්න මේ දැන් ওই ලෝකී ආගම් ওই වුණ තරම් තියෙයි. විමුක්ති විමුක්තිය කියවේ කී කියා කියන්නේ ඔය ආගම් බලන්න හොයලා අහලක නැහැ. මේ බුද්ධ ශාසනය විතරයි මේවා තියෙන්නේ. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මෙය සම්මා සංකල්පයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා වාචා යහපත් වචන. යහපත් වචන වලට බුදුරජාණන් වහන්සේ වදාලා මුසාවාදා වේරමණී, එයා බොරු කියන්නේ. පිසුනා වාචා, පිසුනාය වාචාය වේරමණී, ඒ කියන්නේ කේලාම් කියන්නේ. පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. මට එකෙනෙක් අහලා තිබ්බා මොකද මේකට දාලා නැත්තේ කියලා, බොන්නේති එක. බොන ඒකෙට නුවණැත්තු බොන්නේ නෑනේ. බොනවා කියන එක මෝඩයන්ගේ විෂයක් නේ, අඥාණයින්ගේ විෂයක් නේ, අසත්පුරුෂයන්ගේ විෂයක් නේ. සත්පුරුෂයෝ මත්පැන් මන්ත්‍රය පාවිච්චි කරන්නේ නෑනේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේකට මෙහෙම දාලා නැත්තේ. නමුත් සාමාන්‍ය පංචශීලී නැද්ද ඒක? පංචශීලී තුල තියෙනවා සුරා මේරේ කියලා තියෙනවා. සුරා කියලා එකකුයි මේරේ කියලා එකකුයි තමයි දෙකක් තියෙනවා. රහ මිර කියලා කියන්නේ ඒක, සුරා මේරේ කියලා ඒකයි. එතකොට දැන් මේව අසත්පුරුෂයන්ගේ විෂයක්. මට මතකයි එක දවසක් ඔය කාලිමෑණියෝ කියන්නේ, කාලිමෑණි වැහිච්ච මිනිසෙක් මම මට කතා කරන්න ලැබුණා. මං ඇහුවා මේ ගොඩක් අය වරද්දගෙන තියෙන ඔය දැන් ඔය කාලිමෑණිගේ මිනිසුන්ගේ දිස්ත්‍රි වලට වැහෙන්නේ, ඒ අර කාලි යක්කිනී කියලා අර ගාථාවේ තියෙන ධම්මපදේ, නහි වේරේන වේරාණී සම්මන්තිජ. ඒ කාලයක් නෑ නෑ, එයා නෙමෙයි, මේ වෙන යකින්නියක්. ඒ යකින්නී මං හිතන්නේ ගැලවිලා ගියා. ඒ යකින්නී මේ තිසරණේ පිහිටියන්නේ බුදුරජාණන් වහන්සේට පොරොන්දු වුණානේ ආයේ මම මේ වැඩ කරන්නේ නෑ කියලා. ඒ යකින්නී නෙමෙයි මේ කියන්නේ, මේ කියන්නේ සිවගෙන ඕනා. දැන් ওই මිනිස්සු අදහන්නේ ඒ යකින්නී වැහිච්ච වෙලාවේ මං ඇහුවා ඔහේ කන්නේ බොන්නේ මොනවද? බඩ අතක ගා කිව්වා අපේ මගේ ගින්දර මම උදේ මට දිනපතා ලේ කලහතකුයි සුරා කලහතකුයි බිවි නැත්තම් මට මුකුත් කරන්න බෑ කිව්වා. ආන් යාගින් තමයි දැන් ওই මිනිස්සු පිට හොයන්නේ. එතකොට සත්පුරුෂද අසත්පුරුෂද? අසත්පුරුෂ කෙනාට ඕනේ තමන්ගි වැඩේ කරගන්න විතරයි, අනුන්ට මොනවා වුණත් කමක් නැහැ. එතකොට මේ බීමත් කැමගෙන කවදාවත් මේක ගලප ගන්න යන්න එපා. මේක මේ දස කුසල් වලට දාලා නැණී, ඒ නිසා මේකේ වරදක් නැණී. ඊළඟට මාදපමණින් බිවට කමන්නේ නැණී කියලා අසත්පුරුෂ කතානම් කියා ගන්න එපා කියලා බොහෝ දෙනෙක් වෙනසෙනවා, විනාශ වෙනවා, දුගතියට යනවා මිසක් ඒ හානියමයි වෙන්නේ.
අපේ රටේ තමයි මං හිතන්නේ ගොඩක් ඔය කාන්තා පක්ෂයේ බොන්නේ නැත්තේ. ඒ නිසා මේ බොනායි දැන් ඉතින් අපි දන්නේ නැහැ කියන්නේ අනාගතේ කොහොම වේද කියලා. සම්මා වාචා කියන්නේ එතකොට බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුස වචනෙන් වැළකීම, හිස් වචනෙන් වැළකීම. දැන් මට සමහර අය නිතර කියන එකක් තමයි අපිට බොරු කීමෙන් වැළකීලා ඉන්නත් උත්සාහයක් ගන්නවා. කේලන්නම් කියන්නේම නැතුව ඉන්න උත්සාහ ගන්නවා. පරුස වචන කියන්නේ නැහැ. නමුත් හරියට අපිට මේ ජීවත් වෙන්න ලැබෙන්නේ සම්පප්පලාප කියන සමාජයකයි. සම්පප්පලාප වලට හරියට මැදිහත් වෙන්න වෙනවා කියලා. සම්පප්පලාප කියන්නේ මොනවද? වැදගම්මකට නැති කතා, ගම්මැදි හැලී. ගම්මැදි හැලී වලට හරියට අහු වෙනවා කියනවා. දැන් අපි ගත්තොත් එමු දැන් ඔය දැන් සාමාන්‍යයෙන් නුවණ තියෙන කෙනෙක් ගත්තොත් නුවණ තියෙන කෙනෙකුට අද බලන්න මම නම් හිතන්නේ දැන් ඉතින් ශ්‍රද්ධා චැනල් එක තියෙන නිසා ටිකක් තියෙන මිනිස්සුන්ට නැත්තම් මුකුත් නැහැ. ඇති ගානක්. ඉතින් ඒ නිසා මේ හරියට මිනිසුන්ට අමාරුයි වැළකී සිටින්නට. මොකද හේතුව ගොඩාක් අපේ ජීවිතවල නිහඬකම පුරුදු කරලා නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන ඒ කාලේ අන්‍ය තීර්ථක තාපසවරු ගාමට සාමාන්‍යයෙන් අපි ගත්තොත් රහතන් වහන්සේලා නෙමෙයි භික්ෂුන් වහන්සේලා නෙමෙයි උපාසකවරු අනාථපිණ්ඩික සිටුතුමා එක දවසක් යන ওই තාපසාරාමයකට යමේ තාපසවරු කතා කර කර ඉන්නවා. එතකොට අනාථපිණ්ඩික ඒ තාපසෙන්ගේ ලොක්කා අර තාපසෙ ඔක්කොමට කියනවා කෑනුගා හිටහන් කෑනුගා හිට ආම් බලාපන් කියනවා. ශ්‍රමණ ගෞතමයන්ගේ උපාසකෙක් කියනවා ආම් බලාපී කියනවා. කියන උන්දෙල හරි ආසයින නිස්සද්ද කොමට නිහඬව හිටින් කියනවා. දැන් අපිත් ඔක්කම භාග්‍යවතුන් වහන්සේගේ උපාසක උපාසිකාවනේ. දෙකදී ලෝකේ තියෙනවද? ඒකයි කියන්නේ. එතකොට එහෙනම් මේ මාර්ගයේ වඩපු අයගේ තිබිලා තියෙනවා මොකද්ද? නිස්සද්දකමක්. මේ මාර්ගයේ ගමන් කරන අයගේ තිබෙන ලක්ෂණයක් තමයි. ඇයි මේක කියාගන්න වුමනා ඇත්තක් කතා කරනවා ඊට පස්සේ නිස්සද්දව ඉන්නවා. ඇයි කියලා කියන්නේ නැත්තම්? පරස වචන කියන්නේ නැත්තම්? හිස් වචන කියන්නේ නැත්තම්? දහම් කතාවක් ආවොත් කතා කරනවා නිස්සබ්ද වෙනවා. එහෙමයි හොයාගන්න ඉන්නවද අද? නිස්සබ්දතාවය පුරුදු කරගෙන ඉන්නවද හොයාගන්න? දුර්ලභයිද බහුලයිද? දුර්ලභයි. ආන් ඒක මේ මාර්ගයේ ලක්ෂණයක්. ආර්ය මාර්ගයේ ලක්ෂණයක්. ඊළඟට සම්මා කම්මන්ත. සතුන් මරණ වැඩවලට හවුල් වෙන්නේ නැහැ. හොරකම් වලට හවුල් වෙන්නේ නැහැ. මට මේ ළඟදී හම්බ වුණා මෙහෙට ආව එක මහත්තෙක්. එයා අන්‍ය ආගමිකෙක් උපතින්. අන්‍ය ජාතිකෙක් උපතින්. උපතින් සිංහලත් නෙමෙයි බෞද්ධත් නෙමෙයි. එයාවිල්ල මට කතා කරලා කිව්වා ස්වාමීනි අවුරුදු 15 තිස්සේ මම මේ ඔබ වහන්සේ බලන්න එන්න හැදී ඔබ වහන්සේගේ පොත්පත් මං සෑහෙන්න කියනවා කියලා මට කිව්වා. අනේ ස්වාමීනි මං කස්ටම් එකේ ඉන්නේ. මම හැබැයි හරි දුකසී වාසය කරන්නේ. මොකද මම බොරු කරන්නේ නැති නිසා මට ඒක අස්සන ගහලා රුපියල් 10 15 දා 20 ගන්න පුළුවන් කිව්වා. මම කරන්නේ නැහැ කිව්වා. මම ගෙදර ඉඳලා අපේ නෝනන්ත් එක බෑග් මහනවා කිව්වා. අමතර රස්සාව කැටිට ළමයින්ට උගන්න ගන්න ඕන නිසා. නමුත් අඩු අමාරුවෙන් ජීවත් වෙනවා කිව්වා. මම කැමති නෑ කිව්වා. මොකද මම මොකටද මේ ජීවිතය ගෙවන්න මම බොරුවක් කරන්නේ? මේ ධර්මයේ පුරුදු කරන කියන්නේ. ඉතින් ඒ වගේ මේ ධර්මයේ පුරුදු කරන එකට එයා කැමති. බොරුවක් කළා ගන්න සල්ලි වලට වඩා සත්‍ය පිටලයා දුකසී වාසය කරන්න කැමති.
ඒ නිසා සොරකමින් වැළකී වාසය කරනවා. ඊළඟට අබ්‍රහ්මචර්යා බඹසර මේක කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ භික්ෂුන් වහන්සේලාට කියන තැන මේ කියන කාමයේ වරදව හැසිරීමින් වැළකී වාසය කරනවා ගිහි අය. ධර්ම මාර්ගයේ දියුණු කරනකොට ඒ ගිහි අයත් බඹසර ආරක්ෂා කරනවා. බඹසර ආරක්ෂා කරගෙන වාසය කරනවා. පැවිදි අය බඹසරි පිහිටා වාසය කරනවා. මහණෙනි මේට කියනවා සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියාවෙන් යුක්තයි කියලා. එතකොට ඒකට මොකද්ද කියන්නේ? නිවැරදි ක්‍රියාවෙන් යුක්ත බව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඊළඟට මේ සම්මා ආජීවයේ තියෙනවා ආර්ය ශ්‍රාවකයා මිත්‍යා ආජීවයේ බැහැර කරනවා. සම්මා ආජීවයෙන් ජීවිකාව ගත කරනවා. මේකට කියනවා සම්මා ආජීවය කියලා. මේවා පින්වත්නි දුර්ලභ දේවල්. මේව ඔක්කොම දුර්ලභ දේවල්. මේ කාලේ එන්නෙන්න මිනිසයා පිරිහෙනකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මේ මාර්ගාංග පුරුදු කරගන්න බැරි විදිහට පරිසරය හැදෙනවා. මට හරි පුදුම හිතුණා මේ මහත මහත්තයා කිව්වා මේ කරුරවිල්ලන්නේත් මේ පෙට්‍රල් ස්ප්‍රේ කරලා කියලා. පුදුම හිතුණා මට මේ වහලා. අපි ඒ කාලේ අහලා තියෙනවා හකුරු වලට මොනවද හකුරු වලට දානවා කියලා. වේපස්දමක්ද? එතකොට අහලා මං අහලා තියෙනවා මිරිස් කුඩු වලට ගඩොල් කුඩු දානවායි කියලා. ගල්ලබු යට දානවා කියලා ගම්මිරිස් වලට. ඇත්ත නැත්ද දන්නේ මේකේ කියන්නේ මේ සමාජයේ නීචකම නේද? නීචකම නේ කියන්නේ. එතකොට මේ නැත්ති මොකද්ද? සම්මා ආජීවය. මම කිව්වේ මේ බෞද්ධ කිව්වට මේ ඇත්ත බුද්ධ ආගම නෙමෙයි මේ තියෙන්නේ බොරුවක් කියලා. ඒ කියන්නේ මේක බොරුවක් උනේ අවුරුදු 900කට කලින් කාලිංග මාර්ග කරපු අපරාධෙන්. ඊට පස්සේ මේ ගුණධර්ම ඔක්කොම දිගින් දිගටම නැතිව ගියා. ඊට පස්සේ සුද්ධෝ ආවා. ඇවිල්ලා සුද්ධෝ තවත් විනාශ කළා. එහෙම නෙවෙන්නේ සුද්ධෝ හපේ නෙමේ දීලා ගි. ඒ සුද්ධෝ ඇවිල්ලා හදපු ප්‍රශ්නේ මේ තාම විඳවන්නේ. තාමත් මේ ප්‍රශ්න වලට සුද්ධෝ හවුල් වෙනවනේ. ඒකයි. ඉතින් ඒ නිසා හැම කර කර මේ ජාතිය විනාශ වෙලා ගිය දවසට සුද්ධත් නැහැ. අපට ඉතින් සල්තර අපාය තමයි අන්තිමට. ඉතින් ඒ නිසා පින්වත්නි සම්මා ආජීවයෙන් යුක්ත බව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක්. ඊළඟට සම්මා වායාම. සම්මා වායාම කියන්නේ මොකද්ද? නූපං අකුසල් උපදින්න දෙන්නේ. නූපං අකුසල් තියෙනවනේ. නූපං අකුසල් උපදින්න දෙන්නේ. උපන් අකුසල් තියෙනවනේ. උපන් අකුසල්, එතකොට නූපන් අකුසල් උපදින්න නුදුවිතියන්ටත් වීරියක් ඕනේ. නූපන් අකුසල් උපදින්න නොදීන්ටත් වීරියක් ඕනේ. ඊළඟට උපන් අකුසල් ප්‍රහාණය කරන්නටත් වීරියක් ඕනේ. නූපන් කුසල් උපදව ගන්නට වීරියක් ඕනේ. උපන් කුසල් වැඩි දියුණු කර ගන්නට වීරියක් ඕනේ. මේ ගන්න දැඩි වීරියෙන් තොරව මේක කරන්න බෑ කිව්වා. ඒ දැඩි වීරියෙන් තොරව දැන් මේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් යම් කෙනෙක් ටික ටික හරි මේවා පුරුදු කරගෙන ගිහිල්ලා කලක් යනකොට මේ හැකියාව එයි. එකපාරටින් නෑ. මොකද හේතුව අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේත් එක්ක සංසාරේ පෙරුම් ධර්ම පිරූ පිරිස ගියා. එයට කියන්නේ මොන පිරිස කියලාද? බුදු පිරිස. බුදුරජාණන් වහන්සේත් එක්ක පෙරුන්දම් පුරපුරා පිරිසක් හිටියා. ඒ පිරිස ඔක්කොම නිවන් අවබෝධ කළා. පෙරහැර ගියා. පෙරහැර ගිහලා ඉවරයි. දැන් අපි මේ යාන්තම් මේ ලෑටි ගාගෙන යන්නේ. ඒ බුදු පිරිස ඈතර වෙලා ගියා.
බුදුරජාන් වහන්සේ කාලේ. දැන් යාන්තම් පිළිසරණක් ගන්න තමයි මේ චූටි අවස්ථාවල් තියෙන්නේ. ඉතින් මේක හරියට තේරුම් ගන්න ඕනේ. මේක පටලව ගන්න නැතුව අපිට මුල් කාලේ කියා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. මම උනත් හිටුවේ අපිට මොකද බැරි? අපිත් මිනිස්සු, ඒත් මිනිස්සු. එහෙම උඩඟු කමින් හිතුවා මිසක් මේක මේ හේතුඵල හැටියට විමසන්න පුරුදු වෙලා තිබුණේ නැහැ. පස්සේ හේතුඵල හැටියට විමසන්න පටන් ගන්නකොටනේ කරුණු කාරණා පැහැදිලි වුණේ. පස්සේ තමයි පැහැදිලි වුණේ. මේ විමසන්න ගන්නකොට එහෙම හරියන්නේ නැහැ. අපිට මේ ගුණධර්මයන්ගේ මෝරා යෑමක් ඕනේ. ඒ ගුණධර්ම මෝරා යෑමෙන් තමයි මේක වෙන්නේ කියලා. දැන් බලන්න හිතලා වයසක අම්මා කෙනෙක් භික්ෂුණියන් අතර ගිහිල්ලා පැවිදි වුණා රජගහනුවර. ඒ අම්මා ගිජ්ජකූටි පර්වතයේ පැත්තේ ඉඳලා බුදුරජාන් වහන්සේට වන්දනා කළා, පහළට බැස්සා. පහළට බහිනකොට ගිජ්ජකූටේ පල්ලෙ හැ තිබිලා තියෙනවා 12ක් පොඩි දියැල්ලක්. මේ දියැල්ල ළඟ ඇතෙක් නාවන මිනිසෙක්. ඇතෙක් නාවලා දැන් මෙයා මේ මෑණියෝ මේ භික්ෂුණිය දැන් බලන් ඉන්නවා. ඇතා නෑවා මිනිසයා. ඊට පස්සේ ඇත් ගොව්වා ඇතාට අණ කළා. හින්දු අතේ තියාගෙන ඇතාට අණ කළා. ඇතා කකුල ඉස්සුවා ඒ අණට. කකුලට ගොඩ වෙලා අර මිනිස්සු ඇතාගේ පිටට නැග්ගා. නැගලා මිනිහා කියන දිශාවේ ඇතා ගියා. අර භික්ෂුණිය බලන් හිටියා. බලන් ඉඳලා කල්පනා කළා, ෂා හරි අපූර්වයිනේ. කල්පනා කළා මේ ඇත්තු දැන් මේ භික්ෂුණිය තනියම හිටන මේ ඇත්තු වනාන්තරේ හිතු මනාපේ හක්කොලං කරන ඇත්තු. මේ ඇතෙක් අල්ලගෙන ඇවිල්ලා මේ වනයේ තියෙන ආශාවත් මුගේ නැති කරලා මේ වැඩේට සුදුස්සෙක් බවට පත් කළා නොවැ. ඒ භික්ෂුණිය කල්පනා කරා දැන් මේ ඇතාට කිව්වා ඌසපේ කකුල ඉස්සුවා. අර මිනිස්සේ කකුලට ගොඩ වෙලා ඇතාගේ පිටට නැග්ගා. ඊට පස්සේ මම මේ පාරේ කිව්වා ගියා. බලුව මට පෙරද මේ හිත මෙහෙම කරන්නට අන්න භික්ෂුණී හිතපු විදිය. මට පෙරද මගේ හිත මෙහෙම කරන්නට කල්පනා කළේ භික්ෂුණී ගියා. ගිහිල්ලා පාත්‍රය අරන් දානි පොඩ්ඩක් වැළඳුවා. වළඳලා ගියා ගල්තලාවට. පාත්‍රය මුණින් අතර තිබ්බා. මුණින් අතර තියලා වාඩි වුණා. වාඩි වෙලා අදිෂ්ඨානයක් ගත්තා. මම නිකලස් වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියලා. දවස් 7ක් ඒ විදිහට නිරෝධ සමාපත්තියෙන් මොකද්ද රහත් ඵලයටපත් වෙලා නිරෝධ සමාපත්තියට ගිහිල්ලා දවස් 7කට පස්සේ කකුල් දිගහැරියා කියනවා. අද පුළුවන් ද අපිට මේක හිතන්ට කොහොමද මෙහෙම කළේ කියලා. අද අපිට හිතෙන් හිතා ගන්නටවත් බෑ. මේ ගෙදරක සාමාන්‍යයෙන් මේ මැල්ලුමක් උයාගෙන එළවලුක් බතක් උයාගෙන කාපු ගැහණියක් බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මේ වගේ මේ හිත මහා ආනුභාව සම්පන්න තත්වයකට පත් කරගත්තා. මේකට සංසාරී පුරුදු කරපු එකක් ඇයට උදව් කරන්න බැරිද? අනිවාර්යයෙන්ම. ඒ පුරුද්ද නැත්තම් කරන්න බෑ. ඒ පුරුද්ද නැත්තම් කරන්න බෑ. ඒකයි මේ පාර මහමේඝපත්‍රයේ තියෙන හොඳ පුරුද්දක් අර මේ නරක පුරුද්දක් ආපු එකක් ගැන. ඒක භික්ෂුවක් හිටිය බහුභාණ්ඩික අපේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මේ මහා බඩු එකතු කරනවා, සිවුරු පොදි ගහනවා. අනිත් භික්ෂුන් වහන්සේලා ගිහින් කිව්වා බුදුරජාණන් වහන්සේට, ස්වාමීන් වහන්සේ
අර භික්ෂුව මේ සිවුරු තුනක් ප්‍රමාණයේ තියදී මේ මහා පොට්ටනිය පොදි ගහනවා කියලා කිව්වා. කුටිය පුරාම සිවුරු ගොඩක් අර හැමතැනම දාපු දාපොත සිවුරු දාලා කියලා. ඉතින් සංඝයා මැද්දේ බුදුරජාණන් වහන්සේ අඬ ගැහුවා. අඬ ගහලා ඇහුවා, හැබැයිද මේ භික්ෂුව ඔහේ මේ සිවුරු ගොඩාක් මේ ගොඩ ගහගෙන ඉන්නවා කියන්නේ හැබැයිද කියලා. එහෙම කිව්වා. භික්ෂුව සිවුරු තුනක් මැදේ මොකටද මේ ගොඩාක් ගොඩ ගහගෙන ඉන්නේ කිව්වා. කියනකට මේක පාට සිවුරත් ගලවල දැම්මා, අදනිත් ගලවල දැම්මා, දාලා මට මෙහෙම ඉන්නද කියන්නේ කියලා ඇහුවා. ආල එහෙමම උපන් හැටියෙම දිව්වා. කෙලීම ගිහි ගෙදරටම ගියා. ඔන්න ආරංචින මෙයා දැන් ගිහි ගෙදර කියලා. එතකොට දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ශාසනෙත් පැවිදි වෙලා බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඔය පුරුද්ද කිව්වා. ලැජ්ජා නැතිකම පුරුද්ද කිව්වා. ඊට පස්සේ කිව්වා කලින් ආත්මෙත් මේ වගේ පුරුද්දකට ඇබ්බැහි වෙලා ලැබෙන්න තිබිච්ච දේ නැති කරගත්තා කිව්වා. අනේ ස්වාමීනි, ඒ මොකද්ද කියලා ඇහුවා. එතකොට කිව්වා කලින් ආත්මේ මේ කල්පේ මුල් කාලේ මුල් කල්පේ මාළුව මේ සිව්පාව එකතු වෙලා සිංහයාව රජා බවට පත් කරගත්තා. මාළුව එකතු වෙලා ආනන්ද මත්ස්‍යාව මාළුන්නේ රජා බවට පත් කරගත්තා. පක්ෂීන් එකතු වෙලා ස්වර්ණහංසයාව රජා බවට පත් කරගත්තා. ඊට පස්සේ ස්වර්ණහංසයාට හංස දුවක් හිටියා, හංස පැටිකියක්. ඊට පස්සේ ස්වර්ණහංසයා තමන්ගේ දුවට කිව්වා, හංස දුවට කිව්වා, "දුවේ, උඹේ කලවයිත හරි. දැන් ඔබට මං විශේෂ අවස්ථාවක් දෙන්නම්. ඔබ කැමැති කුරුල්ලෙක් තෝරගනින්" කිව්වා. "හාය" කිව්වා. ඊට පස්සේ හංසයා පණිවිඩයක් කරේ කුරුල්ලන්ට ඇස් වෙන්න කියලා තමන්ගේ දුවගේ ස්වයංවරයේ මංගල උසවෙට. ඕන දැන් කුරුල්ල ටික පෝලිමේ ඉන්නවා. දැන් ඔන්න හංසයා හැඩෙදදා, දැන් හංස කෙල්ල දැන් යනවා. මෙහෙම යනකට මොනරෙක් ඉන්නවා දැක්කා. දැකලා තාත්ත ළඟට ගිහලා කිව්වා, "අප්පච්චි, අරයා හොඳා" කිව්වා. "ඒ කවුද" කියලා ඇහුවා. "අර අර බෙල්ල දිග, බෙල්ල නිල් පාට, අර ඔළුව උඩ අර මොනර සීලක් තියෙන ලස්සන දිග පිලක් පිල් කලබක් තියෙන, එයා හොඳා" කිව්වා. ඊට පස්සේ ඕන්න පැතුරුණා. අනිත් කුරුල්ලෝ මොනරා වට කරන් කිව්වා, "උඹ හරි පින්වන්තිකෙක්" කිව්වා. "උඹට මේ අවස්ථාව උදා වුණා. මොනර චෝංගුණ මොනර පිල් විදහා ගත්තා. පිල් විදහාගෙන කැරකෙන්ට ගත්තා. ගන්නකට හංස පැටි කිව්වා, "චීතා අප්පච්චි, ආන් අරයගේ අර පස පැත්ත පේනවා" කිව්වා. ඊට පස්සේ මේ හංසයා රාජහංසයා කිව්වා, "හපේ මේ ලැජ්ජා නැති කෙකුට මන් දරුවෝ දෙන්නේ මෙහෙ කෙල්ලෝ නෑ" ඔබට කිව්වා. මොනර ලැජ්ජාවට පත් වෙලා පලා ගියා. ඒ මොනරා ඔය මනුස්ස ආත්මයට ඇවිල්ලා මේ ආත්මෙත් ඒක කළා කිව්වා. දෙක්කද වියන රටාව. ඒ වගේ සසර පුරුද්දට ඇබ්බැහි වෙච්ච සත්වයා වීරිය ගන්නවා කියන්නේ සෑහෙන ඔට්ටුවක් අල්ලන එකක්. වීරිය ගන්නවා කියන්නේ එතකොට පින්වත්නි, ඒ වගේ වී සාමාන්‍යයෙන් අකුසල් බැහැර කරන්න වීරිය ගන්න මේ ජීවිතේ පුරුදු කරගන්න තියෙන හොඳම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණ සීකිරීම එකක්. අනිත් එක තමයි කර්මයේ සීකිරීම. මේ කර්මානුරූපව ගොඩක් අපිට මේවා වෙන්නේ කියලා. අනිත් එක තමයි සතර අපායට බය වීම. සසර දුක, සතර සංසාරේ භයානකකම සිහි කිරීම, මේ වගේ දේවල් සිහි කළා අපට පුළුවන් මේ අකුසලයෙන් බැහැර වෙන්න යම් ප්‍රමාණයකට හරි වීරිය අරගෙන යහපත් ජීවිතයක් ගත කරගන්න. එතකොට අපිට මේක උදව් වෙනවා ඇත්තෙන්ම මේ අකුසල් දුරු කරන්නයි, නූපං අකුසල් නූපදවන්නත්, උපං අකුසල් දුරු කරන්නටත්, නූපං කුසල් උපදවා ගන්නටත්, උපං කුසල් වැඩි දියුණු කරගන්නත් අපිට උදව් වෙනවා.
එතකොට අපි උත්සාහයක් වීරියක් ගත්තේ නැත්තම් මුකුත් නැහැ. මුකුත් නැහැ. උත්සාහයක් වීරියක් ගත්තේ නැත්තම් කිසිම දෙයක් නැහැ. ඒ නිසා අපි යම්කිසි ප්‍රමාණයකට හරි යමක් යම්කිසි දෙයකට උත්සාහයක් වීරියක් ගන්න ඕනේ. නැත්තම් අපි ගත්තොත් එහෙම දැන් අපි ඔය අමල ගම්මු. දැන් ඔය අමල මෙහි ඇවිල්ලා ඉන්නවා. මෙතනට එන්න ගෙවල් දොරල් වල තියෙන සමහර විට ප්‍රශ්නත් එක්ක ගත්තොත් වෙනම යුද්ධයක් අල්ලන්න ඕනේ නැද්ද? සමහර අයට වෙනම යුද්ධයක් මේ දවසක් නිදහස් කරගෙන මෙහෙට එනවා කියන එකත්. ඇයි එක්ක දරු බැඳපු ළමයි චූටි මොනබුරුව මිනිබිරිය අරන් එනවා. අරන් ඇවිල්ලාගෙන අනේ අම්මේ ඔන්න මං ආවා මේ ළමයි චූට්ට බලා ගන්න මට සනීප නෑ මම මෙහෙ යන්න ඕනේ කියලා ඕන් එකට හිර වෙනවා. වෙන්නේ නැද්ද මෙව්වා? ඒ මැද්දේ තමයි එක්ක මොනවා හරි වෙන කරදරයක් වැටෙනවා. ඒ ඔක්කොම මැද්දේ බේරගෙන තමයි මේ දවසක් ගත කරගන්න මේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේ යම් කිසි වීරියක් ඕනේමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා සති. සම්මා සති කියන්නේ සතිය කියන්නේ සිහිය නේද? සිහිය කියන එක දැන් සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ ඔයා සිහියෙන් දින්න කියලා අහන මොකක් හරි එහෙම තිබ්බොත් අපි තියපු තැන මතක නැති. එහෙමනම් අපි මතකයටත් කියනවා සිහිය කියලා. බුද්ධ දේශනාවෙත් මතකයට සිහිය කියන වචනේ තියෙනවා. මතකයට සිහිය කියලා පාවිච්චි කරනවා. ඒක තියෙනවා චිර කතාම්පි චිර බහසිතම්පි සරිතා අනුසරිතා කියලා මතකයට සිහිය කියලා කියනවා. මිස් ගොඩාක් කලින් කියපුවා කරපුවා මතක් කර කර ඉන්න පුළුවන් කියලා. ඒක සිහිය. මෙතන සිහිය කියන්නේ ඒක නෙමෙයි. මෙතන සිහිය කියලා කියන්නේ කයේ සත්‍ය ස්වභාවයේ දකින්ට යොමු කරපු සිහිය. ඒතර කයේ සත්‍ය ස්වභාවයේ වැටහෙන්න නම් මේ කායනුපස්සනාවේ විස්තර කරන විදියට සිහිය වඩන්න ඕනි. ඒකේ බුදුරජාණන් වහන්සේ පළවෙනි කැරිට පෙන්වුවේ ආනාපාන සති. ආනාපාන සති වඩන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් ආනාපාන සතිය වඩන්න කැමති අය පුරුදු වෙන්න ඉස්සෙල්ලාම ආනාපාන සතියට ඉස්සර වෙලා ආසනී. ආසනී කියලා කියන්නේ කොන්ද කෙලින් තියාගන්න බිට්ටියක හේතු වෙන්න එපා. කොන්ද කෙලින් තියාගන්න සමහර අවස්ථාවලදී පුටුවක් සමහර විට පොඩි පුටුවක් පුළුවන්. හැබැයි ඊටත් වඩා සාමාන්‍යයෙන් අඟල් 4ක් වගේ උසට ටිකක් එබෙන්නේ නැති හයිය. ඒ කියන්නේ දැන් කාලේ කොහොබත් නැහැනේ. කොහොබත් වලින් තිබ්බනම් අර කොහොවලින් හදාපු මෙට්ට කොහොබත් නෙමෙයි කොහො. කොහොවලින් කොහො මෙට්ටයක් තිබ්බනම් හොඳ හයිය තියෙන. දැන් කාලේ කොහො නැහැ. නැත්තම් කොහො තිබුණනම් කොහො මෙට්ටේ හරි ෂෝක්. අඟල් 4ක් 5ක් විතර උසට තන්දට කොහො මෙට්ටයක් හදාගත්තා නම් ඒක වාඩි වෙන්න පුළුවන්. වාඩි වෙලා මේ අර දෙපා නවාගෙන ගොඩාක් වෙලා ඉන්නකොට කකුල් රිදෙනවා මුල් දවස්වල. එතකොට කරන්න තියෙන දේ තමයි පුළුවන් නම් ඒ රිදි කෑල්ලක් නවලා තියාගන්න කකුල් වදින තැන්වල. එතකොට ඒක හදාගත්ත හැකි. හැබැයි හිත තැම්පත් වෙනකොට මේ ප්‍රශ්නේ විසදෙනවා. හිත තැම්පත් වෙනකොට මේ ඇඟ සාමාන්‍යයෙන් අපි ගත්තොත් හිත සම්පත් හිත භාවනා කරන අරමුණේ හිත පිහිටනකොට ඇඟට පුංචි හිරිවැටීමක් වගේ වෙනවා. ඒක බය වෙන්න එපා. ඒ කියන්නේ ඇඟට මොකක්වත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇඟ සහැල්ලු වෙන්න තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ මේ ඇඟ ගැන කල්පනා කරන්න එපා. හුස්ම ගැන ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා හුස්ම ගැන මෙනෙහි කරගෙන යන්න. එතකොට ඒකට අවධානය යොමු කරගෙන තමන්ගේ නහය ඉදිරි ආශ්වාස ප්‍රශ්වාස කියලා මෙනෙහි කරගෙන යන්න. මුලින්ම හුස්ම පාර තේරුනේ නැත්තම් පොඩ්ඩක් හයියෙන් හුස්ම හෙලන්න ඉහළට ගන්න. එතකොට පොඩ්ඩක් තේරෙනවා. එතකොට එහෙම ආශ්වාස ප්‍රශ්වාස කියකේ මෙනෙහි කරගෙන යනකොට බාහිරට හිත යනවා. පුරුද්දට බාහිරට හිත ගියාම ආයමත් හිත ගන්නට ආපහු මේ ආස්වාද ප්‍රසවාස අරමුණට.
ආස්වාස ප්‍රස්වාස අරමුණේ තියාගෙන ඉඳි ආයෙත් හිත යනවා ආයෙත් ගන්න මේ වගේ කරගෙන යනකොට සමහර අවස්ථාවලදී ඒක හිමින් හිමින් ඔක අඩු වෙලා ඔන්න ආස්වාස ප්‍රස්වාස හොඳට තේරෙන්න ගන්නවා ආස්වාස ප්‍රස්වාස හොඳට ප්‍රකට වෙන්න ගන්නවා එතකොට තේරෙන්න ගන්නවා හිටව ගමන් දීර්ඝව හුස්ම යනවා දීර්ඝව හුස්ම හෙලනවා කෙටියෙන් හුස්ම ගන්නවා කෙටියෙන් හුස්ම හෙලනවා මේව වැටෙන්න ගන්නවා එහෙම ආස්වාස ප්‍රස්වාස සමහර අවස්ථාවලදී ඔය විදිහට යනකොට ඔය විදිහට එනකොට හිතටත් පේන්න ගනි ආස්වාස ප්‍රස්වාස ඒත් හොඳයි ඒකට කමක් නැහැ මෙහෙම කරද්දී ඔන්න කය Tamanට කය නිකන් දැනෙන්නේ නැහැ වගේ කය සම්පූර්ණයෙන් අමතක වෙනවා අමතක වෙලා ආස්වාස ප්‍රස්වාසයේම හිත පේනනකට ඒකට කියනවා ආනාපාන සති සමාධි කියලා ඒක පොඩියට යතින එකක් ඒක ටිකක් හොඳට පුරුදු කළොත් කාලයක් යනකොට හොඳ සමාධියක් ඇති කරගන්න පුළුවන් ඒ වගේ සමහර බුදුරජාන් වහන්සේ වදාළ ඒක කායानुපස්සනාව ඒ වගේම කායानुපස්සනාව තමයි මේ අසුබ කොටස් අසුබ කොටස් බුදුරජාන් වහන්සේ බෙන් කළ තියෙනවා 32කට මේ 32 කොටස් ඒ වෙන් වශයෙන් බල බලා බලන් පුරුදු වීම අසුබ කොටස් මේ අසුබයක්නේ අපේ හිතේ මැවිමි වෙන්නේ මැවි සුබ දෙයක් මවා පින්වන්නේ අසුබයක්නේ අසුබයක් තමයි අපිව රවට්ටන්නේ එතකොට පින තියෙන කෙනා අල්ලන්නේ අසුබේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක්තැනක දේශනාවක මහණෙනි පින් ඇති අය රම් භාජනී අනුභව කරපු අය රන් සිරප්පු දාපු අය සසර දුකින් අත් මිදෙන්න ඕනේ කියලා ඒකෙන් ඔක්කොම අතරල ඇවිල්ලා මැටි පාත්‍රයක් අතට අරගෙන ගියක් ගානේ පිඬු සිගා ගිහිල්ලා යපිලා වීරිය ගන්නවා කිව්වා සසරට වැටිච්ච මේ හිත ඒකෙන් නිදහස් කරන්න පින් නැති අය කියන මහන්නේ පැල්පතේ ඉන්නේ කියනවා ජීවත් වෙන්නත් නැහැ කියනවා පැල්කොටි එදා වේලක් කර වේලක් කාලා ඉන්නේ කියනවා වැඳිරි මෑලියක් වගේ හාමිනේ කියනවා ඊළඟට මේ තහඩු කෑල්ල කියන පිඟාන ඒක අතර ගන්න බෑ කියනවා. ඒ ඔක්කොම පේන්නේ සුබ වශයෙන්. ඔක්කොම ලස්සනට පේන්නේ. ඉතින් ඒ නිසා මේ අසුබ භාවනාව කියන්නේ මේ මහා පුරුෂයන්ගේ භාවනාවක්. මහා පුරුෂයන්ගේ භාවනාවක් අසුබ භාවනාව. ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ එකක්. ඒතොර ඒක කොටස් වශයෙන් බලන එක කායानुපස්සන. ඊළඟට සතර මහා ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ ආයෝ වශයෙන් බලන එක කායानुපස්සන. ඊළඟට පෙන්වා දෙනවා ඇවතුම් පැවතුම්. කායानुපස්සනාවට ආයතය එකක් තමයි ඇවිදිනකොට එනකොට අතපය දිගේ අරිනකොට ආකුලනකොට ඔළුව හරවනකොට ඉස්සරහා බලනකොට පිටිපස්ස බලනකොට මේ හැමතැනදීම Taman 100ෙන් ඉන්නවා කියනවා මට අකුසලයක් ඇති නොවේවා. අකුසලීට බයයි. එතකොට ඔන්න කායानुපස්සනාවේ වේදනානුපස්සනාව ගැනත් මේක විස්තර කරන්න කොහොමද? මේ කෙලෙස්තවන් වීරියෙන් ආතාපි කියන වචනේ හැමතැනම තියෙනවා. ඒ කියන්නේ මේ දැඩි වීරියක් ගන්න ඕනේ. ආතාපි කියන්නේ ඒකයි. දැඩි වීරියකින් තමයි ඒක කරන්නේ. එහෙම ගත්ත කෙනා නුවණෙන් යුක්තව සිහියෙන් යුක්තව ඔන්න අභිජ්ජා දෝමනස්ස කියන මේ ඇලියෙන් ගැටීම් දෙක දුරු කළා වාසය කරනවා. වේදනානුපස්සනාවක් තියෙමයි. වේදනාව කියන්නේ සැප දුක් උපේක්ෂා වේදනා ගන්න. මේ සතිපට්ඨානය ගැන බුද්ධ දේශනාවේ තියෙනවනේ උපමාව තියෙනවා. උපමාව කියන්නේ මොකද්ද? අර තෙල් කලී උපමාව. තෙල් භාජනේ. තෙල් භාජනේ මිනිස්සෙක් අතට ගන්නවා. අතට දෙනවා මිනිස්සෙක් තෙල් භාජනය. දීලා කියනවා මේකේ වතුර තෙල් බිඳුවක් හලන්නේ නැතුව ඔබ නගරේ වටේ රවුමක් ගහලා වරින් කියලා. පිටිපස්සේ මිනිස්සෙක් කියනවා කඩුවක් අරන් හැබැයි තෙල් බිඳුවක් හරි හැලුවොත් බිම කඩුවෙන් කොටනවා කියලා.
අර ඒ තෙල් බිඳුවක්වත් හලන්නේ නැතිව යනවා. හැබැයි එයා ආශ කරන දේවල් මගදී පැත්තේ තියෙනවා. සින්දු කියනවා, ජනපද කල්යාණ නටනවා. මෙයා බලන්නේ නැතුව මෙයා කල්පනා මොකද්ද? තෙල් බිඳුවක්වත් බිම හලන්නේ නැතුව සිටින එක. ආන් ඒ වගේ සතිපට්ඨානේ මනාකොට පිහිට ගත්තොත් අපට සම්මා සතිය ඇති කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සම්මා සමාධි. සම්මා සමාධි පෙන්වා දෙන්නේ අපි කියමු දැන් ඔන්න සතිපට්ඨාන භාවනාව කරගෙන යනවා. සතිපට්ඨාන භාවනාව කරගෙන යනකොට මෙයාගේ හිත ඒ භාවනා අරමුණේ පිහිටන්න ගන්නවා. පිහිටන්න ගන්න එක මෙනෙහි කිරීමෙන්. එතකොට මේ මෙනෙහි කිරීමට තමයි විතක්ක විචාර කරනවා කියන්නේ. ඒ මෙනෙහි කර කර භාවනා අරමුණේ පිහිටන්න ගන්නකොට මෙයාගේ හිතට ලොකු ප්‍රීතියක් ඇවිල්ලා, සතුටක් ඇවිල්ලා, පීති සුඛ ඒකාග්‍රතාවෙන් යුක්තව ඔන්න පළවෙනි ධානයේ උපදිනවා කියනවා. දැන් කාලේ තියෙන මේ සමාධි ධාන මට්ටමට යන්නේ හරිය අඩුවේ මනුස්සයන්ට. පොඩි සමාධියක් දැන් ඇති වෙන්නේ. හැබැයි ඉඳලා හිටලා නම් සමහර අයට හොඳට ධානය ඇති වෙනවා. ධ්‍යාන ඇති වෙලා කියන්නේ මම යම් ප්‍රමාණයකට ඒ ධ්‍යාන ලාභී හිටපු අය ගැන මම දන්නවා. මම එහෙම එක අම්ම කෙනෙක් දෙන්නෙක් ගැන දන්නවා, හොඳ බලවත් ධ්‍යාන තිබිච්ච උපාසක මහතුරුත් ඉඳලා තියෙනවා, ස්වාමීන් වහන්සේලාත් ඉඳලා තියෙනවා හොඳ ධ්‍යාන තිබිච්ච. එතකොට මේ හොඳට සමාධිය ඇති වෙලා, එතකොට එයාට තියෙන විශේෂත්වය තමයි පහසුයි. ධ්‍යානය ඇති වුණාම දැන් බුදුරජාණන් වහන්සේ මේ ඒකනේ මේ පෙන්වා දෙන්නේ, මේ ධ්‍යානයක් උපදව ගන්න උවමනා ඇයි? සමාධියට ප්‍රතිවිරුද්ධ තව එකක් තියෙනවා, බල සම්පන්න එකක් අපිට. ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියනවා අකුසල රාශි කියලා. මොනවද අකුසල රාශි කියනවා බුදුරජාණන් වහන්සේ? ඒකට කියනවා මේ නුවණැස අන්ධ කරනවා කියනවා. අකුසල රාශි කියනවා. කුසල් වසාදවනවා කියනවා. ඒකට කියනවා නීවරණ කියලා. ඒ නීවරණයන්ගෙන් හිත මුදව ගන්න තමයි සමාධිය ඕනේ. නීවරණ කියන්නේ මොනවද? නීවරණ පහක් ගැන කියනවා. මොනවද? කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ කියන්නේ ඔය මේ හිතට එක එක දේවල් එනවා, ආශ කරන දේවල්, ඕක ඇදිලා යනවා. ඒක කාමච්ඡන්ද නීවරණේ. නීවරණේ කියලා කියන්නේ ඇත්ත වහලා දානවා. ඊට පස්සේ ඔක්කොම මුක් කරගන්න බෑ යාට. කුසලේ හිත පිහිටන්නේ නැහැ. හොඳට බලන්න කාමච්ඡන්දේ ඇති වුණාට පස්සේ හිතේ කුසල් පිහිටන්නේ නැහැ. මම ඔබට මතක ඇති මම ගීවතාවේ කිව්වා අර මේ 60 වයස් පිරිච්ච භික්ෂුණියකුයි භික්ෂුවකුයි ඒ පාත්‍ර තැටියක් පරිභෝග කරන්න ගිහිල්ලා ඊට පස්සේ ඒ නිසා සිවුරරිය කියලා. මොකද්ද? කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ ඇති වුණාට පස්සේ කුසල් වහනවා. ඒකයි නීවරණ කියන්නේ. ඊළඟට ව්‍යාපාදී. ව්‍යාපාදී කියන්නේ තරහ, අමනාපය, ක්‍රෝධය. අවාම කුසල් වහනවා. ආයි කුසල් පේන්නේ නැහැ යාට. එතකොට කාමච්ඡන්දේ ව්‍යාපාදේ. ව්‍යාපාදයන් පස්සේ ආයි ව්‍යාපාදයට වැටුණු සිතක කුසල් මුකුත් හටගන්නේ නැහැ. කාමච්ඡන්දෙන් යුක්ත සිතක මුකුත් කුසල් හටගන්නේ නැහැ. කුසල් නිකන් හටගත්තත් ව්‍යාපාදෙන් තොරව තියෙන්න ඕනේ. කාමච්ඡන්දෙන් තොරව තියෙන්න ඕනේ. ඊළඟට එනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. තීන මිද්ද කියන්නේ නිදිමත එනවා. නිදිමත ආවට පස්සේ මුකුත් කරන්න බෑ. නිදිමත ආවට පස්සේ මුකුත් කරන්න බෑ. වීරිය ගන්නකම්ම විඳවන්න තමයි තියෙන්නේ. නිදිමත ආවට පස්සේ මුකුත් කරන්න බෑ. මොනතරම් බණ ඇහුවත් නිකන් තීරණ නිකන් නන්දුඩනවා ගැහෙන්නේ. මුකුත් ඔලුවට යන්නේ. හොඳට බලන්න. භාවනා කරන්න බලන්න. නිදිමත තියෙන වෙලාවට භාවනාවක් කරන්න හිතේ නන් දොඩනවා.
ඔහේ නිකන් හිතෙන් දොඩවන අරමුණක් ගන්න බෑ. සෑහෙන ඔට්ටුවක් අල්ලන්න ඕනේ. ඒක ප්‍රහාණය කරන්න. මං අපට තේරිච්ච හැටි මේ කාලේ ඒකත් හරි බලවත් එකක්. සාමාන්‍ය නිදිමතෙන් හොදටම වැටකන එක නවත්තන්න නම් එයා එක දිගට ඔට්ටු වෙන්න ඕනේ. මේ වාඩි වෙලා භාවනා කරන එක සක්මන් කර කර වාඩි වෙවි දවසක් දෙකක් තුනක් කොටු වෙන්න ඕනේ. එතකොට තමයි නිදිමත මට්ටු කරන්න පුළුවන්. නැත්තම් ලේසිය මට්ටු වෙන්නේ ඔය තීන මිද්දි නම්. තීන මිද්දි කියන්නේ අපි පෙරලගෙන යන්නේ එකක් නේ. යට කරගෙන යන්නේ නැද්ද? යට කරගෙන යනවා පෙරලගෙන යනවා. ඒක අකුසල රාශි කියන්නේ ඒකයි. කුසල් නසාගෙන යනවා. කාමච්ඡන්දි වගේම තමයි තීන මිද්දෙත්. කුසල් වනසාගෙන යනවා. කුසල් ඇති කරගන්න දෙන්නේ. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච කියන්නේ හිත විසිරෙනවා පසුතැවෙනවා. විසිරෙනවා පසුතැවෙනවා. විසිරෙනවා පසුතැවෙනවා. ඒක තමයි උද්දච්ච කුක්කුච්ච කියන්නේ. උද්දච්ච කුක්කුච්චාම මුකුත්ම කරගන්න බෑ. හිත විසිරෙනවා පසුතැවෙනවා. විසිරෙනවා පසුතැවෙනවා. මුකුත් කරගන්න බෑ. එතකොට උද්දච්ච කුක්කුච්චේට විශාල දෙයක් ඕනේ නෑ. මේ චූටි දෙයක් ඇති පසුතැවෙන්න. පුංචි දෙයක් ඇති. ඕක අල්ලගෙන ඔය හිත විසිරෙනවා. හිතෙන් පසුතැවි තැවි හිතින් දීන වෙලා වාසය කරනවා. හිත දීන වෙනවා. උද්දච්ච කුක්කුච්චින් දීන වුණාට පස්සේ හිතේ පසුතැවිල්ල හට ගන්නවා. ඒ පසුතැවිල්ලෙන් ගොඩ ගන්න බෑ. ඒ වලට කුසල් ප්‍රී කරන්න බෑ. යාට පසුතැවිල්ල විතරයි. ඒ නිසා ඒකට කියනවා මොකද්ද? නීවරණේ කුසල් වහනවා. කුසල් වසා දානවා. ඒක අකුසල රාශිය. ඊළඟට විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ සැකේනවා. අනේ මේක කළා නම් හරියන්නේ නැහැ. වෙන මොකක් හරි වෙන ක්‍රමයක් ඇති. වෙන මොකක් හරි ඇති කිය කිය සැකේ හට ගන්නවා. ඒක එක දිගට ඔට්ටු වෙන්න දෙන්නේ. දැන් බුද්ධ කාලේ ඒක විසඳගෙන තියෙන්නේ. ඒ කාලේ භාවනාවල් කරද්දි සමහර භාවනාවල් ඒ ස්වාමීන් වහන්සේලා අපිට අටුවා පොත් කියවද්දි හම්බ වෙනවා. භික්ෂුන් වහන්සේලාට කියනවා දෙතිස් කුණප භාවනාව දෙනවා මාස 3ක් කරන්න කියලා. විතර වෙන එකක් කරන්න බෑ. එයා මොකද කරන්න තියෙන්නේ? ඒක විතරමයි. මාස 3ක් එක දිගට කරනවා. ආං කරනකට කරනකට හරියනවා. එතකොට ඒකෙත් නිසක බවට පත් වෙනවා. කරන වැඩේ සැක නැති වෙනවා. දැන් විචිකිච්ඡාවෙන් කරන්නේ ඒක නෙමෙයි. කරන වැඩේ සැක උපද්දවනවා. ඒ සැක උපද්දවා සැක ඉපදෙවම මොකුත් කරන්න බෑ. එතකොට ඕන කෙනෙක් මුලා කරන්න පුළුවන්, රැවටින්න පුළුවන්, ඕන බොරු දෙයකට අහු වෙනවා. මම කිව්වේ ඒක දැන් ඔය අපේ රටේ තියෙන වැරදි භාවනා ක්‍රම කළාට පස්සේ ඒ ඕන මුලාවකට පටගාලා අහු වෙනවනේ. අහු වෙන්නේ ඇයි? විචිකිච්ඡාව නිසා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නාය කියලා අමු බේගල් කියනවා. අහු වෙන්න මොකෝ? විචිකිච්ඡාව. තාහින්නම් ඉන්දියාවෙ නෙවෙයි වද්ද. අපිට වැරදුනවද්ද? ඒක කොහොමවද්ද කිය? ඇයි අපි අහුවෙන්නේ නැත්තේ? 100% ප්‍රත්‍යක්ෂයි ඉන්දියාවේ තමයි බුදුරජාන් වහන්සේ උපන්නේ. ඒ තැන් ඔක්කොම තියෙනවා. ඉන්දියාව හොඳට ඇවිදපු කෙනෙකුට ඕන තරම් අදත් පේනවා. ඊළඟට ඉන්දියාවේ නොගියත් මේ බුද්ධ දේශනා හොඳට කියවලා බලද්දි හොඳට පැහැදිලියි ඒක. මේ නෙමෙයි කියලා. ඒ මේක කියවන්න හම්බුනේ නැත්තම් මහවංශي කියවනම් ඒත් හොඳටම පැහැදිලි. හරිම පැහැදිලි. ඒ පැහැදිලිව තියෙද්දි කවුරුරි කියද්දි ඒකට අහුවෙලා යන්නේ මොකද? විචිකිච්ඡාව. ඒකට කියන්නේ විචිකිච්ඡා නීවරණයත් එක්ක ඉඳලා හිටියන් පස්සේ අවුල් වෙනවා හොයන්න බෑ. විචිකිච්ඡා මට මතකයි එක හාමුදුර කෙනෙක් මං ওই කාරණේ කින්නකොට උපාසකුණ්‍ය කෙනෙක් ආවා භාවනා කරන්න කියලා.
ඇවිල්ල මේ උපාසකුණ්‍ය කලින් පැවිදි වෙලා ඉඳලා මේ ගල්ලෙනක ඉඳලා පැවිදි වෙලා මේ උපාසකුණ්‍යයි මේ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ එතකොට ගල්ලෙනේ පැවිදි වෙලා ඉඳලා බුදුගුණ භාවනාව බොහෝ වාරයක් බුදුගුණ කියන්නේ ඉතිවිසෝ ගාතාව කීකී ඉඳලා අරු බැරි උපදේශ ඔළුවේ තිබිලා බුදුරජාන් වහන්සේ පෙනී හිටලා කමටහන් දෙනවා කියලා. එතකොට මේ බුදුගුණ භාවනාව බුද්ධා මේ බුදුගුණ භාවනාවනේ මේ ඉතිවිසෝ ගාතාව දැන් ජපයක් වගේ කීකී ඉන්නකොට මෙයාගේ හිත සමාධිමත් වෙලා මෙයාට පෙරිලා බුදුරජාන් වහන්සේ නෙළුමලක් උඩ ඉන්නවා. දැන් මෙයා හිතෙන් වැඳලා අනේ භාග්‍යවතුන් වහන්සේ මට මේ නිවන් මගට උපදේශයක් දෙන්න කියලා. මෙයාගේ හිතේ මොකක් හරි සැකයක් තිබ්බා. ඒක තමයි එළියට ආනේ. උඹේ මහානකම වැරදි සිවුරු අරපන් කිව්වා. සිවුරු ඇරියා. සිවුරු ඇරලා තැටියක් තියාගෙන උන්වහන්සේ ආවා. ඉඳෙල්ල මාත් එක්ක ඉතින් අපි ඔහොම ආරංචියල මම කතාවට ගියා. මං ඒ කාලේ කලුගල ආරණ හිටියේ කතාවට ගියාම කතාවිලා මෙහෙම ඉතින් මං දැන් මොකද තියෙන්නේ? දැම්මට ප්‍රාතිහාරයක් පුළුවන් කිව්වා. මම මොකද්ද ප්‍රාතිහාරය? පුළුවන් කිව්වා මෙහෙම මේ පොළොව හොලවන්න පුළුවන් කිව්වා. මං කෝ එහෙනම් පොඩක් ඉන්න උපාසක මහත්තය කියලා මම ගියා මේ නායකයන්ට හම්බ වෙන්න. මං කෝ නායකයන් උපාසක මහත්තයෙක් ඇවිල්ලා පොළොව හොල්ලන්න දන්නවා කිව්වා. ඊට පස්සේ හා එහෙනම් එන්න කියන්නකෝ කිව්වා. ඊට පස්සේ මං උපාසක මහත්තයරි නං උපාසක මහත්තය හවසේ එන්න කියලා දැන් නායකඳුරු මෙහෙම වාඩිලා ඉන්නවා ගිලම්පත් ශාලාවේ. මම මේ පැත්තේ ඉන්නවා. අපි කිව්වා එහෙනම් උපාසක මහත්තයා මේ පොළොව හොල්ලලා ප්‍රාතිහාරි පාණ්ඩ කිව්වා. ලනුපැදුරක් තියෙනවා. ඒ උපාසක උන්නේ ලනුපැදුරේ නටනට යන ඔය හෙල්ලෙන්නේ කී කී. නායකහන්ට තිනා මටත් තිනා. ඊට සමන් උපාසක මහත්තයට කිව්වා ආ උපාසක මහත්තය ඇති ඇති දැන් එහෙනම් කුටියට ගිහින් සැතපෙන්න කිව්වා. ආන් ඒ වගේ ජෝගි තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒ ඇයි මෙහෙම වෙන්නේ? විචිකිච්ඡා. සැකේ ආවට පස්සේ සැකත් එක 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 දේවල් කරනවා. මේ නීවරණයන්ගේ හැටි. ඒක නීවට නීවරණ කියන්නේ. එතකොට මේ නීවරණ මැඩ පවත්වලා හිත ඒකාග්‍රතාවයටපත් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ කාලේ හිත යාන්තම් ඒකාග්‍රතාවයටපත් වෙනකොට ගොඩක් අට වෙන එකක් තමයි එක එක බලිතොවිල් පේන්න ගන්නවා. භූතකේස් අමනුෂ්‍යයිල වඳිනවා, දෙවිවරවිල වඳිනවා, කතා කරනවා, එක එක විකාර තියෙනවා. එක එක අපි ළඟට දැන් අපි එක එක කෙනා අපි ළඟට ඇවිල්ලා සමහරු කියනවා යා දුටු ගෙමුණු කියනවා. සමහරු කියනවා මේ මයිටි බෝසත්ත්වය කියලා මගේ අපි ළඟට වෙලා කියන අය ඉන්නවා. මේ ඔක්කොම මේ පුංචි පුංචි දේවල් වලින් ඔළුව අවුල් වෙලා එක එක ඒවා කියනවා අපිට. අපිත් ඒක ඇවිල්ලා මං ඉතින් ඒ වලට මොනවා හරි කියලා විටත් කරමු. එන්න මොනවා කරන්නද? ඉතින් ඒ නිසා මයිටි බෝසතාණන් කියනවා සමහර ඇවිල්ලා මයිටි බෝධිසත්වය ඉන්නේ කොහෙද? තුසිතේ ඉන්නේ. උන්වහන්සේගේ නම සන්තුසිත නාත නෙමෙයි. එතකොට ඒ වගේ මේ අර පොඩි සමාජයක් ඇති වුණාට පස්සේ ඔකට භූතී මැදිහත් වෙලා මිනිස්සයව තවත් අවුල් කළා දානවා. ඒක තමයි මේ කාලේ වෙන්නේ. ඉතින් මේම අවුල් නොවි ඉඳනන් පින්වත්නි අපිට හොඳට පැහැදිලිව හිතේ පැහැදීමක් ඇති කරගන්න උනේ ඒකාන්තයෙන්ම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ මාර්ගණ්ඩාට ඒකාන්තයෙන්ම නිවන් මගයි කියලා හිත පහදවා ගන්න. දම් සිහනද